දවසක් කියලා පිළිගන්නවා පන්හිඳ YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ 11 ශ්‍රේණියට අදාළව ඉතිහාසයේ විෂයයේ සියලුම පාඩම් ගැන ඉතා ඉක්මනින් කතා කරන වීඩියෝ එකක්. මේ වගේ වීඩියෝ එකක් මම 10 ශ්‍රේණියටත් 10 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂයයටත් කරලා තියෙනවා. නංගිල මල්ලා ගොඩක් මගෙන් ඉල්ලලා තිබ්බා 11 ශ්‍රේණියටත් මේ වගේම වීඩියෝ එකක් කරන්න කියලා. විශේෂයෙන්ම වීඩියෝ එක ගැන කියන්න තියෙන්නේ මම විෂය කරුණු එකින් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ මේ වීඩියෝ එකේදී. මම එහෙම සාකච්ඡා කරපු වීඩියෝ channel එකේ තියෙනවා. ඒ ටික බලන්න. ඒ ටික බලලා මේක බැලුවා නම් වඩා හොඳ වෙයි කියලා මට හිතෙනවා. වැඩි කතා නැතුව ඉක්මනට වීඩියෝ එකට යමු. 11 ශ්‍රේණියේදී අපිට ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව විදිහට කාර්මික විප්ලවය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය, බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම, බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය, ශ්‍රී ලංකාවට නිදහස ලැබීම, ලෝකයේ කැපී පෙනෙන විප්ලව, ලෝක මහා සංග්‍රාම සහ සම්මුති. මේ පාඩම් මට තමයි එකලවස් විදි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මුලින්ම කාර්මික විප්ලවය ගැන කතා කරමු. මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍රය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනස තමයි කාර්මික විප්ලවය කියලා කියන්නේ. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වුණා කියලා කියනවා. ඒ වගේම 19 වෙනි සියවස වෙනකොට යුරෝපයේ අනෙක් රටවල්වලට සහ ලෝකයේ වෙනත් රටවල්වලට කාර්මික විප්ලවයේ බලපෑම පැතිරුණා කියලා කියනවා. කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වෙන්න බලපෑ ප්‍රධාන හේතුව වෙළඳාම කියලා දක්වලා තියෙනවා. ඒ වගේම කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වෙන්නත් හේතු කිහිපයක් තිබ්බා. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වෙන්න හේතු විදිහට කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කරන්න පුළුවන් ධනවතුන් පිරිසක් රට හිටියා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ ජනගහනය වර්ධනය අධික වුණා. ඒ වගේම යුරෝපයේ ඇති වුණ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම වර්ධනය වෙච්ච නිසාත් බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්න හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ඊට අමතරව බලශක්තිය සඳහා වුවමනා කරන ගල්ලඟුරු ආදිය සපය ගන්නත් බ්‍රිතාන්‍යයට පහසු වෙන නිසා කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වෙන්න හේතු වෙලා තියෙනවා. ඊළඟට බ්‍රිතාන්‍ය නිෂ්පාදන වලට පැවතිච්ච අධික ඉල්ලුම නිසාත් කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය ආරම්භ වෙන්න හේතුලා තියෙනවා. සුළු ගොවියන් සතු වෙලා තිබ්බ කුඩා ඉඩම් කැබලි එකතු කරලා විශාල ගොවි පොළවල් සකස් කරගත්තා. මේක ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය විදියට හඳුන්වනවා. ඒ වගේම ආකල්පමය වශයෙන් බ්‍රිතාන්‍යයේ තිබ්බ නිදහස් සමාජ පසුබිමත් කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය ඇති වෙන්න හේතුවක් විදියට දක්වලා තියෙනවා. මේ කොළපාටින් දක්වලා තියෙන හයිලයිට් කරලා තියෙන දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න. ප්‍රශ්නවලට ලියන්න ගොඩක් මේවා වුමනා වෙනවා. යුරෝපයේ අනික් රටවල් සමග සසඳනකොට බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ඇති වෙන්න සුදුසු පසුබිමක් පැවතුණා. ඊට උදාහරණ විදිහට කුඩා දිවයිනක් වීම, අභ්‍යන්තර වශයෙන් රට පුරා විහිදුණු වෙළඳපළක් පැවතීම, නිෂ්පාදන භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබාගත හැකිවීම, ලන්ඩන් නගරයේ අමුද්‍රව්‍ය ප්‍රාග් ධනයේ නිෂ්පාදන ද්‍රව්‍ය බෙදාහරණ මධ්‍යස්ථානයක් වීම, මෙන්න මේ වගේ දේවල් හේතුණා කියලා දක්වලා තියෙනවා. කාර්මික විප්ලවයේ ප්‍රබෝධය ප්‍රධාන වශයෙන් කර්මාන්ත තුනක් යටතේ පැවතුණා. අංක 1 පේෂ කර්මාන්තය, අංක 2 යකඩහා වානේ කර්මාන්තය, අංක 3 ගල් අඟුරු කර්මාන්ත. මේ එක එකක් ගැන විස්තර ඉදිරියේදී දක්වලා තියෙනවා. පේෂ කර්මාන්තයේදී අපිට මතක තියාගන්න ඕනේ ජෝන් කේ විසින් දුවන නඩාව, එහෙම නැත්නම් ෆ්ලයින් ෂට්ල් එක හැදුවා කියලා. ඊළඟට ජේමිස් හාග්‍රීව්ස් නැමැත්තා කපු කැටීමේ යන්ත්‍රය, ජෙනීන නැමැති යන්ත්‍රය හැදුවා කියලා කියනවා. මේ තියෙන එකේ පින්තූරයක්. ඊළඟට රිචඩ් ආක්රයිට් ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටන යන්ත්‍රයක් හැදුවා කියලා කියනවා. ඒක ජල රාමුව විදිහට හඳුන්වනවා. මේ තියෙන්නේ ඒ ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටින යන්ත්‍රය. ඊළඟට සැමුවෙල් ක්‍රොම්ප්ටන් විසින් මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කරනවා. එඩ්මන්ඩ් කාට්‍රයිට් තැනැත්තා විසින් මියුල් යන්ත්‍රයේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා
ක්‍රමයක් හොයාගන්න. මෙන්න මේ දේවල් තමයි පේෂ කර්මාන්තයේදී අපිට මතක තියාගන්න ඕනේ. ඊළඟට යකඩහ වානේ කර්මාන්තයේදී අපි මතක තියාගන්න ඕනේ ඒබ්‍රහම් ඩර්බි විසින් ගල්ලඟුරු යොදාගෙන යපස් උණු කිරීමේ ක්‍රමයක් හොයාගත්තා. හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය හොයාගත්තා. හෙන්රි බෙසමර් විසින් යකඩවල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා වානේ නිපදවිය හැකි නව ක්‍රමයක් සොයාගත්තා. ඒ වගේම මේ ක්‍රමය තවත් වර්ධනය කළා 1860 දී විවෘත උඳුන් ක්‍රමයක් සොයාගත්තා. ඊළඟට විලියම් සීමන්ස් යපස් උණු කිරීමට විදුලි උඳුනක් නිෂ්පාදනය කරා. මෙන්න මේ වගේ දේවල් තමයි යකඩහ වානේ කර්මාන්තයේදී අපි මතක තියාගන්න ඕන කරුණු වෙන්නේ. ඊළඟට ගල්ලඟුරු කර්මාන්තය ගැන කතා කරොත් කැණීමේදී ආකරවල එකතු වෙන ජලය ඉවත් කිරීම, ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායු තිබීම, ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම, ආකර තුලට ආලෝකය සැපීම වගේ ගැටලු ඇති වුණා. ඒවට විසඳුම් හොයන්න නව නිපදවීම් කිහිපයක් සොයාගත්තා. ඒකෙදි තෝමස් නිව්කෝමන් විසින් ආකරවල තියෙන ජල මගින් ඉවත් කරලා වාතය කෘතිමව සිසිල් කරන්න වාෂ්පෙන්ජිමක් සොයාගත්තා. ඊළඟට ජේම්ස් වොට් නිව්කෝමන්ගේ ඒ එන්ජිම අලුත් වැඩිය කළ විධිමත් වාෂ්පෙන්ජිමක් හැදුවා. මේ තියෙන ඒවා පින්තූර. ඊළඟට හම්ප්‍රි ඩේ විසින් ආරක්ෂක ලාම්පුව නිපදෙව්වා. 1839 දී යකඩ කේබල් කම්බි මගින් ආකරවල ගල්ලඟුරු පිටතට ගෙන එන ක්‍රමයක් සොයාගත්තා. ගල්ලඟුරු කර්මාන්තයේ ඇතිවෙච්ච දියුණුව නිසා එමගින් අතුරු ප්‍රතිලාභ රසක් ඇති වුණා. ගල්තාර මගින් මහමාර්ග හදන්න පටන් ගත්තා. ගල්ලඟුරු මගින් රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනය කරා. ඖෂධ සුවඳ විලවුන් තෙල් සහ පොහොර නිපදවන්නත් මේ ගල්ලඟුරු යොදාගත්ත කියලා කියනවා. මේ ඡායාරූපෙන් දැක්කනේ හම්ප්‍රි ඩේව්ගේ ආරක්ෂක ලාම්පුව. හරි, අපි කර්මාන්ත තුන ගැන කතා කරලා ඉවරයි. ඊළඟට කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය ගැන කතා කරොත් කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍රවලටත් වෙනත් රටවල් කරාත් ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීමදී ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය, සන්නිවේදනය සහ කෘෂිකර්මාන්තය වගේ ක්ෂේත්‍ර කෙරෙහි මේ කාර්මික විප්ලවයේ ව්‍යාප්ත වුණා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාප්තියේදී අපි මතක තියාගන්න ඕනේ ජෝන් මැකඩම් මහාමාර්ග ඉදිකිරීම සඳහා මැකඩම් ක්‍රමය නමින් ක්‍රමයක් සොයාගත්තා. මැකඩම් ක්‍රමය කියන්නේ ලොකු ගල් පස් අතුරලා ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළු ගල් කැබලි අතුරලා තල්ල මට්ටම් කරලා මහාමාර්ග තැනවීමේ ක්‍රමය. මේක තමයි මැකඩම් ක්‍රමය කියලා හඳුන්වන්නේ. ජෝර්ජ් ස්ටීවන්සන් වාෂ්ප බලෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජිමක් නිපදෙව්වා. ඊළඟට ඇමරිකන් ජාතික රොබර්ට් පූල්ටන් දුම් බෝට්ටුව නිපදෙව්වා. හෙන්රි බෙල් දුම් නැව නිෂ්පාදනය කරා. ජර්මනියේ ඩෙම්ලර් විසින් මෝටර් රථයක් හැදුවා. ඇමරිකාවේ රයිට් සහෝදරයෝ විසින් ගුවන් යානයක් නිෂ්පාදනය කරා. මෙන්න මේ දේවල් තමයි ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතිවෙච්ච දියුණුවක් විදිහට දක්වලා තියෙන්නේ. සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාප්තියක් විදිහට පෙනී තැපැල් සේවය එංගලන්තය ආරම්භ කරා. ඊළඟට සැමුවෙල් මෝස් විසින් විදුලි පණිවිඩ ක්‍රමයක් සොයාගත්තා. ගුග්ලි මාකෝන් විසින් ගුවන්විදුලිය සොයාගත්තා. ඒ වගේම ජෝන් ලොගි බෑ රූපවාහිනිය සොයාගත්තා. මේ දේවල් තමයි සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට වැදගත් වුණේ. ඊළඟට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාප්ති විදිහට කාර්මික විප්ලවයට සමගාමීව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේත් විශාල වර්ධනයක් ඇති වුණා කියලා කියනවා. මේ සඳහා බලපාපු සාධක විදිහට මහා පරිමාණ ගොවි බිම් ආරම්භ කිරීම, ශස්්‍ය මාරු ක්‍රමය, සත්ත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණ යොදා ගැනීම, නව කෘෂිකාර්මික ක්‍රම සහ උපකරණ භාවිතය. මෙන්න මේ දේවල් තමයි කෘෂිකර්මාන්තයේ ව්‍යාප්තියට බලපෑපු සාධක වෙන්නේ. ඒ වගේම ජෙන් රෝටල් විසින් අශ්වයන් බඳලා දෙන අගුල් වලින් පේලියට වැපිරීමේ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. සත්ත්ව පාලන කටයුතු වල තාක්ෂණික ක්‍රම යොදාගත්තා. රොබර්ට් බැක්වෙල් විසින් බැටළු වර්ග අභිජනනය ආශ්‍රිත සොයාගැනීම් උදාහරණ විදිහට දක්වලා තියෙනවා. කාර්මික විප්ලවයත් සමග වඩාත් කාර්යක්ෂම උපකරණ බිහි වුණා. ඒ වගේම කැලෑ එලි කරන්න, බිම් සකස් කරන්න, බීජ වර්ග නිෂ්පාදනය කරන්න යන්ත්‍ර සූත්‍ර නිපදවනු ලැබුවා. ඒ වගේම පොහොර වර්ග නිපදවන්නත් උදාහරණ විදිහට
දකුණු අප්‍රිකාවේ ගුවානෝ පොහොර නමින් පොහොර විශේෂයක් සොයාගත්තා. රසායනික පොහොර සහ කෘෂි රසායන නිෂ්පාදන පසු කාලෙදී ඇති වුණා. ඊළඟට අපි කතා කරනවා වෙනත් රටවල් කරා ව්‍යාප්ති. අපි කලින් කතා කරේ වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ති, මේකෙදි කතා කරන්නේ වෙනත් රටවල් කරා ව්‍යාප්ත වෙච්ච හැටි. කාර්මික විප්ලවය වෙනත් රටවල් වලට ව්‍යාප්ත වෙන්න බලපෑ හේතු කිහිපයක් තිබ්බා. ලෝපුරා ජනගහන වර්ධනය අධික වීම, යුරෝපය තුළ ගමනාගමන සහ ප්‍රවාහන පහසුකම් වල වර්ධනය, ප්‍රංශය සහ ජර්මනිය ගල් අඟුරු සොයා ගැනීම. ඊළඟට ප්‍රංශය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රශියාව ආදී සෙසු රටවල්වලත් කාර්මික විප්ලවය පැතිරුණා කියලා දක්වලා තියෙනවා. දහනමුල් සියවස අගභාගයේ සහ 20 වන සියවස මුල් දශක කිහිපය තුළ කාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල ප්‍රගතියක් උදා කරගත් ආසියාතික රටක් වුණේ ජපානය. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල විදිහට දේශපාලන, සමාජ සහ ආර්ථික ක්ෂේත්‍රයේ වෙනස්කම් වෙන වෙනම දක්වලා තියෙනවා. මුලින්ම අපි බලමු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස්කම් විදිහට. ධනපති සහ කම්කරුවන් අතර ගැටුම්, වෘත්තීය සංගම් බිහිවීම, සේවක වැඩ වර්ජන, අයිතිවාසිකම් සඳහා සටන් ආදිය ආරම්භ වුණා. මේ තත්ත්වය ලිබරල්වාදය, සමාජවාදය වැනි දේශපාලන දර්ශනවල ව්‍යාප්තියටත් හේතු වුණා. ආර්ථික ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස් වීම විදිහට කාර්මික නිෂ්පාදන පුළුල් වීම සහ වෙළඳ සහ වාණිජ කටයුතු ආර්ථික ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීම කාර්මික විප්ලවයේ ඇතිවෙච්ච වැදගත් පෙරළියක් වුණා. කම්හල් හිමි ධනපති පන්තියක් සහ වෙළඳ පන්තියක් ක්‍රමයෙන් වර්ධනය වුණා. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයේ බිඳ වැටිලා වැටුප මත සේවය කරන කම්කරු පිරිසක් බිහි වුණා. ධනවාදී ආර්ථික රටාවේ වේගය රටාව වේගයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වුණා. ව්‍යවසායකයන් කිහිප දෙනෙක් එකතු වෙලා බද්ධ ව්‍යාපාර සංගම් බිහි කරගත්. මුදල් කටයුතු වලට බැංකු යොදාගත්තා. ඒ වගේම ණය පහසුකම් සැලසීම, ගනුදෙනු කටයුතු පහසු කිරීම මේ බැංකු වලින් සිද්ධ වුණා කියලා තියෙනවා. ඊළඟට සමාජ ක්ෂේත්‍රයේ ඇති කළ බලපෑම් විදිහට කර්මාන්ත ශාලා නිසා විශාල වශයෙන් රැකියා අවස්ථා බිහි වුණා කියලා කියනවා. ඒක නිසා මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වුණා කියලා දක්වලා තියෙනවා. යුරෝපා රටවල නගර සංඛ්‍යාවත් නගරවල විශාලත්වයත් ශීඝ්‍රයෙන් වර්ධනය වුණා කියලා තියෙනවා. ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත නිසා නාගරීකරණය වේගවත් වෙන්නත් හේතුවක් වුණා. පන්ති සහිත සමාජ බිහිවීම කාර්මීකරණයේ ප්‍රධාන සමාජ ප්‍රතිඵලයක් වෙනවා. ධනපති පන්ති ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වුණා. ඉඩම් හිමි ධනවතුන් සහ මධ්‍යම පන්තික ව්‍යාපාරික හිමියන්. මධ්‍යම පන්තික ව්‍යාපාරික හිමියන් විදිහට කර්මාන්ත හිමියන්, බැංකුකරුවන්, කොන්ත්‍රාත්කරුවන්, ඉංජිනේරුවන්, නීතිඥන් වගේ පිරිස දක්වන්න පුළුවන්. ඊළඟට නිර්ධන පන්තියට උරුමුණේ බොහෝ විට දුප්පත්කම, අඩු වේතන, පහත් ජීවන මට්ටම. කම්කරුවන් වැටුප් වැඩි කරගන්න, වැඩ කරන පැය ගන්න අඩු කරගන්න, සනීප ආරක්ෂාව සහ වෙනත් පහසුකම් වර්ධනය කරගන්න আদি ඉල්ලීම් ලබා ගන්න උද්ඝෝෂණ කරන්නත් වෘත්තීය සංගම් ලෙස සංවිධාන වීමටත් පෙළ ගැසුණු බව දක්වලා තියෙනවා. ඒ වගේම නිර්ධන පන්තියේ සමාජ ආර්ථික සුබ සාධනය සඳහා රජය මැදිහත් වෙලා නීති රීති පැනවීම සෑම රටකම පාහි සිද්ධ වුණා කියලා තියෙනවා. ඊළඟට කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් පරිසර දූෂණය වැඩි වුණා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවෙච්ච බලපෑම දක්වලා තියෙනවා. බ්‍රිතාන්‍ය මේ රටට ඇවිල්ලා මහා පරිමාණ වතු වගාව ආරම්භ කළා, යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා. ඒකෙදි මේ යුගයේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් විදිහට ක්‍රිස්තු වර්ෂ 1804 දී ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා කෝපි කොටන්න මෝලක් ආරම්භ කළා. තේ වියලීමේ සිට වර්ග කිරීම සහ අපනයන දක්වා බොහෝ කාර්යයන් යන්ත්‍ර සූත්‍ර මගින් සිද්ධ කරා. රබර් පිටරට ඇවීම සඳහා සූදානම් කරන්න යන්ත්‍ර සූත්‍ර භාවිතා කරා. මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය ලංකාවට හඳුන්වලා දුන්නා. ඒ වගේම වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් ගෙන් කම්කරු පන්තියක් ලංකාවේ බිහි වුණා. ධනවාදී ආර්ථික ක්‍රමයන් ලංකාවේ වර්ධනය වුණා. ලංකාවෙත් බැංකු ආරම්භ වීම මේ කාලෙදි සිද්ධ වුණා. ඒ වගේම මහා මාර්ග සහ දුම්රිය මාර්ගය ඉදි කරා. දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පියවර ගත්ත කියලා තියෙනවා. රාජකාරී තැපැල් සේවයක් ආරම්භ කරා. ඒ වගේම
ලංකාව ටෙලිග්‍රාෆ් සේවය 1858 වර්ෂයේදීත් ආරම්භ වුණා කියලා තියෙනවා. මෙන්න මේ දේවල් තමයි මේ පාඩමේ අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන කතා කරමු. ගොඩක් වැදගත් පාඩමක්. බ්‍රිතාන්‍යයන් මෙරට බලය පිහිටුවා ගැනීම සහ 19 සියවසේ මුල් භාගයේ තුල ඔවුන්ට එරෙහිව පැවති සටන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේ පාඩමේ දක්වලා තියෙනවා. අපි මුලින්ම බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම ගැන කතා කරමු. ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් විසින් පිහිටුවන ලද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට බ්‍රිතාන්‍ය පළවන එලිසබෙත් රැජින විසින් ආසියාවේ වෙළඳ කටයුතු වල යෙදීමට අවසර දෙන රාජකීය බලපත්‍රයක් 1600 වර්ෂයේදී ප්‍රදානය කළා. මේ නැව් කණ්ඩායම මුලින්ම සුමාත්‍රා දූපත්වලට ගියා කියලා දක්වලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍ය අවධානය යොමු කරන හේතු කිහිපයක් තියෙනවා. ඉංග්‍රීසීන් ඉන්දියාවේ දේශපාලන බලය පැතිරීම ආරම්භ කිරීම නිසා ලංකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වුණා. මේකට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. ශ්‍රී ලංකාවේ පිහිටීම, ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන කතා කරොත් ඉන්දියාව ආසන්නයේම පිහිටලා තියෙන්නේ. බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවික සහ වෙළඳ කටයුතු වල පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයක් කියලා ඉංග්‍රීසීන්ට තේරුණා. ඉංග්‍රීසීන්ගේ අවධානය ත්‍රිකුණාමලයේ වරාය කෙරෙහි ඇති වුණා කියලා දක්වලා තියෙනවා. ඊට හේතු විදියට ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ මුහුණලා පිහිටා තිබීම, ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත් වීම, ඊසාන දිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කරගන්න ත්‍රිකුණාමල වරාය යොදාගත හැකිවීම. මෙන්න මේ දේවල් තමයි ඉංග්‍රීසීන් ත්‍රිකුණාමල වරාය කෙරෙහි අවධානය යොමු කරන්න බලපාපු හේතු කියලා දක්වලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ වෙනකොටත් කුරුඳු ඇතුළු කුළු බඩු වලට ප්‍රසිද්ධ රටක් වුණා. කුරුඳු වලට අමතරව ගම්මිරිස්, සෙනසාල්, කරාබුනැටි, මුත්තු, මැණික් සහ ඇද්දල ආදී ඉහළ මිලකට අලෙවි කරගන්න හැකි අදුබ වෙළඳ ද්‍රව්‍ය කියලා දක්වලා තියෙනවා. ඊළඟට ඉංග්‍රීසීන් සහ උඩරට රාජ්‍ය අතර දූත සම්බන්ධතා දක්වලා තියෙනවා. ඉංග්‍රීසීන් මෙරට මුහුදු ප්‍රදේශ අත්පත් කර ගැනීමට පෙර ඔවුන්ගේ දූතයන් 3 දෙනෙක් වරින් වර උඩරට පැමිණියා. 1762 ජෝන් ෆයිබර්ස්, 1782 හියු බොයිඩ්, 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස්. ජෝන් ෆයිබර්ස් උඩරටට පැමිණලා කීර්තිශී රාජසිංහ රජතුමා ජෝන් ෆයිබර්ස් උඩරටට එනකොට කීර්තිශී රාජසිංහ රජතුමා උඩරට පාලකයා වුණා. අනිත් ඉංග්‍රීසි දූත ගමන් දෙක සිදුවුණේ රාජාධි රාජසිංහ රජුගේ කාලයේදී කියලා දක්වලා තියෙනවා. ඊළඟට බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන අපි කතා කරමු. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් කර ගැනීමේදී දැකිය හැකි කැපී පෙනෙන අවස්ථා තුනක් දක්නට ලැබෙනවා. අංක 1 1796 දී ඉංග්‍රීසීන් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම දිවයිනේ මුහුද්බඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගැනීම. අංක 2 1802 දී එතෙක් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ පාලනය වූච්ච මෙරට මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට ලක්වීම. අංක 3 1815 දී උඩරට රාජධානී ඉංග්‍රීසීන් යටත් කර ගැනීම. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ ස්ටැට් හෝල්ඩවරයා ඉංගලන්තයේ කිව් මාලිගයේ සිට කිව් ලිපිය ලිව්වා කියලා. ඊළඟට ඉංග්‍රීසීන් විසින් ලන්දේසීන් සතු ත්‍රිකුණාමලයට 1795 අගෝස්තු මාසයේදී පහර දුන්න කියලා. ලන්දේසීන් සතු වෙලා තිබ්බ ප්‍රදේශ සියල්ල ඉංග්‍රීසීන් යටතට පත් වුණා. ලන්දේසීන් සාධාරණ කොන්දේසි මත සාමකාමීව මෙරටින් ඉවත් වෙන්න ගිවිසුමක් 1796 පෙබරවාරි 16 දින අත්සන් කරා. මේ සමග ලන්දේසීන් සතු වෙච්ච මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනයට නතු වුණා. ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ගැන කතා කරද්දී පෘතුගීසීන් සහ ලන්දේසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේදී හැකිතරම් දුරට සුදේශික නිලධාරීන් පරිපාලනයට යොදාගත්තා. නමුත් ඉංග්‍රීසීන් මදුරාසි නිලධාරීන් තමයි අපේ රටේ පරිපාලනය සඳහා යොදාගත්තේ.
කලෙක්ටර්වරුන්ගේ සේවා මධ්‍යස්ථානය කච්චේරිය විදිහට නම් කරා. කලෙක්ටර්වරුන්ට සහාය සඳහා තවත් නිලධාරීන් පිරිසක් පත් කරා. ඔවුන් අවුමිල්දාරවරුන් ලෙස හඳුන්වලා තියෙනවා. මෙරට සම්ප්‍රදායන සංස්කෘතිය භාෂාව වගේ දේවල් මේ නිලධාරීන්ට මදුරාසින නිලධාරීන්ට අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා පාලන අධිකාරිය සහ ජනතාව අතර සබඳතාවය දුරස් වුණා. අලුතෙන් බදු වර්ග හඳුන්වා දුන්න උදාහරණයක් විදිහට පොල්ගස් බද්ද දක්වලා තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි වෙළඳ සමාගමට එරෙහිව ඇතු ඒ කැරැල්ල 1797 වසරේදී ප්‍රදේශ රසගම් පැතිරුණා. ඊළඟට බ්‍රිගේඩිය ජෙනරාල් මියුරන්ගේ සහභාගිත්වයෙන් මියුරන් කොමිසම පත් කරා. මියුරන් කොමිසමේ නිර්දේශ විදිහට බදු එකතු කිරීමට යොදවා සිටින මදුරාසින් නිලධාරීන් ආපසු යවලා ඒ සඳහා දේශීය නිලධාරීන් යොදවා ගත්තා. පොල්ගස් බද්ද ඇතුළු අලුත් බදු වර්ග ඉවත් කරා. ආදායම් එකතු කිරීම සහ අධිකරණ කටයුතු සඳහා වෙනම නිලධාරීන් පත් කරා. ඒ වගේම ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටෙව්වා. මෙන්න මේ දේවල් තමයි මියුරන් කොමිසමේ නිර්දේශ වෙන්නේ. ඊළඟට පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා දිවයිනට පැමිණියා වර්ෂ 1798 දී. ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයට වගකී යුතු වුණා. ඒ වගේම වෙළඳ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස්ද පිළිපදින්න සිද්ධ වුණා. මෙම පාලන ක්‍රමය ද්විත්ව පාලන විදිහට හඳුන්වනවා. ද්විත්ව පාලනයේ පැවති අසාර්ථක වීම නිසා වර්ෂ 1802 දී ප්‍රධාන වශයෙන්ම මෙරට ප්‍රදේශවල පාලනය බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව යටතට පත් වුණා. ඊළඟට ඉංග්‍රීසීන් උඩරට රාජධානී යටත් කිරීම ගැන අපි කතා කරමු. මේ කොටසේදී වර්ෂ 1800 දී සෙන්පති මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් උඩරටට දූත පිරිසක් යවන්න නොත් ආණ්ඩුකාරවරයා කටයුතු කරා. නමුත් දූත ගමනින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා කොළඹ පාලන මධ්‍යස්ථානයේ ඉඳලා එයාලගේ ප්‍රධාන නායක මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලයේ සමග සම්බන්ධතා පවත්වන්න. මේ සඳහා මාර්ගයක් ඉදි කරගන්න ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා. මේ නිසා උඩරට රාජධානිය තමන්ට අවනත කරගන්න ඉංග්‍රීසීන් අවධානය යොමු කළා. ඊළඟට 1803 උඩරට ආක්‍රමණය ගැන කතා කරද්දී නෝට් ආණ්ඩුකාරවරයා උඩරට ආක්‍රමණය කරන්න තීරණය කළා. මේ සඳහා නායකත්වය සැපුවේ මැක්ඩෝවල්. වැසි සමය ආරම්භ වීමත් ඉංග්‍රීසි හමුදාව අතර ලෙඩ රෝග පැතිරීමත් ආහාර හිඟවීමත් නිසා ඉංග්‍රීසි හමුදාවට මේ කැරැල්ලෙන් පරාජය අත් වුණා. 1815 උඩරට ආක්‍රමණය 1805 දී නෝත් ආණ්ඩුකාරවරයාගේ පාලනය නිමාවීමෙන් පස්සේ තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා උපායශීලී විදිහට ජෝන් ඩොයිලිව යොදාගෙන උඩරට ආක්‍රමණය කරන්න සූදානම් වුණා. උඩරට යටත් කරගන්න ඊළඟ පියවර තිබ්බේ මේට්ලන් ආණ්ඩුකාරවරයාට පස්සේ ආණ්ඩුකාර තනතුරට පත්වෙච්ච රොබර්ට් බවුන්ඩ්‍රික් විසින්. අත්දැකීම් අඩු තරුණ නායකෙක් නායකකරණ ඥාතීන්ගේ බසට අවනත වෙලා තීරණ ගැනීම නිසා මහාධිකාරම්වරුත් රජු සමග මතභේදයක් ඇති කරගෙන තිබුණා. ඇහැලේපොළ අධිකාරම් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතරත් ගැටුම් නිර්මාණය වුණා. රජුගේ පාලන කාලය තුළදී භික්ෂු ඝාතන කීපයක් සිදුවීම නිසා භික්ෂුන් වහන්සේලා අතරත් රජු අතරත් සිබ්බ සම්බන්ධතාවය ගිලිහී ගියා. ඊළඟට ඇහැලේපොළ අත්අඩංගුවට ගැනීමත් ඔහුගේ බිරිඳ සහ දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ මහජනතාව අතර විශාල පරතරයක් නිර්මාණය වුණා. ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරනකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මහනුවර නගරය අතහැර ආරක්ෂිත ස්ථානයකට ගිහිල්ලා සැඟ වෙලා හිටියා. මේ තියෙන්නේ මැද මහනුවර පිහිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට තැන තියෙන ස්මාරකය. 1815 උඩරට ගිවිසුම ගැන කතා කරද්දී 1815 මාර්තු 2 වෙනිදා මහනුවර රාජසභා ගොඩනැගිල්ල එහෙම නැත්නම් මගුල් මඩුවේදී
ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා සහ උඩරට වැසියන් වෙනුවෙන් රදළ ප්‍රධානීන් අතර උඩරට රාජධානි යටත්වීම සම්බන්ධයේ ගිවිසුමක් අත්සන් කළා. ඒ උඩරට ගිවිසුම විදියට හඳුන්වනවා. ඊළඟට අපි විදේශ ආධිපත්‍යයට එරෙහිව සටන් ගැන සාකච්ඡා කරමු. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මතක තියාගන්න කටපාඩම් කරගන්න ඕන කරුණු විතරක් සාකච්ඡා කරන්න. හරි, අපි එහෙනම් 1818 නිදහස් සටන ගැන සාකච්ඡා කරමු. සටනට තුඩුදුන් හේතු විදියට නිදහස අහිමිවීම හා රජෙකු නැතිවීම පිළිබඳ පසුතැවිල්ල, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා පිළිබඳ ගැටලු මතුවීම, උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම දක්වන්න පුළුවන්. ඊළඟට සටනේ ස්වභාවය ගැන කතා කරොත් කැප්පෙටිපොළ සටන මෙහෙයවන්න ඉදිරිපත් වුණා. ඒ වගේම මොල්ලිගොඩ සහ එක්නෙලිගොඩ සටනට එකතු වුණේ නැහැ. සටන මර්ධනයට ඉංග්‍රීසියෙන් අනුගමනය කරේ බිම්පාලු ප්‍රතිපත්තියක්. ගම්බිම් ගිනි තැබීම, වැසියන්ගේ සම්පත් විනාශ කිරීම, හැකිතරම් පිරිසක් අත්අඩංගුවට ගෙන යුද නීති අනුව දඬුවම් කිරීම, මේ වගේ දේවල් තමයි ඉංග්‍රීසි හමුදාව ගෙන ගිය දරදඬු ප්‍රතිපත්ති. මේ සටනේදී නායකයන් රැසක් අත්අඩංගුවට ගත්තා. කොබ්බෑකඩුව, ගලගෙදර මොහොට්ටාල, කතරගම බස් නායක නිලමේ, බූටෑවේ රටේරාල, ඇහැලේපොළ අධිකාරම් වගේ නායකයෝ අත්අඩංගුවට ගත්තා. ඊළඟට කැප්පෙටිපොළ සහ මඩුගල්ලේට මරණ දඬුවම නියම කරා. වර්ෂ 1818 නොවැම්බර් 26 දින ඉංග්‍රීසි නිසින් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ දෙදෙනා හිසගසා මරණයට පත් කළා. 1818 සටන අසාර්ථක වීම සහ ඒ ප්‍රතිඵල කතා කරොත් සටන අසාර්ථක වෙන්නේ ඉංග්‍රීසීන් අනුගමනය කරපු දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තිය, දීර්ඝකාලීන සටනකට අවශ්‍ය අවි ආයුධ හෝ වෙනත් සම්පත් උඩරැටියන්ට නොතිබීම, සටනේ අසංවිධානාත්මක ස්වරූපය, රජු හැටියට ඉදිරිපත් වුණ තැනැත්තාට රාජ්‍ය උරුමයක් නැති බව, ඔහු ව්‍යාජ පුද්ගලෙක් බව හෙළිවීම, මේවා තමයි සටන අසාර්ථක වෙන්න හේතු. 1818 නිදහස් සටනේ ප්‍රතිඵල විදිහට ඇහැලේපොළ, කැප්පෙටිපොළ, මඩුගල වැනි නායකයන්ට උඩරට රාජ්‍යයේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඊළඟට 1848 සටන ගැන කතා කරොත් එහෙම සටනට තුඩු දුන්න හේතු විදිහට කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ බලපෑම සහ රජයේ නව බදු ප්‍රතිපත්තිය යන කරුණු දෙක තමයි ප්‍රධාන හේතු විදිහට දක්වන්නේ. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වල බලපෑම ගත්තට පස්සේ රජයේ ඉඩම් ප්‍රතිපත්තිය, ගම් සභාව අඩපණ වීම, නව අධිකරණ ක්‍රමය, රජය සහ මහජනතාව අතර සම්බන්ධතාවයේ දුරස් වීම වගේ දේවල් දක්වන්න පුළුවන්. රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේදී ටොරින්ටන් සාමිවරයා බදු වර්ග රැසක් පැනෙව්වා. මුද්දර බද්ද, කරත්ත බද්ද, උරුපාරු, වෙළඳසල්, තුවක්කු, ඇඟ බද්ද, බලු බද්ද වගේ නව බදු වර්ග කිහිපයක්ම එකතු කරා. මේ බදු වර්ග සියල්ලටම මහජන අප්‍රසාදයක් පැවති නිසා තුවක්කු බද්ද, ඇඟ බද්ද, බලු බද්දට එරෙහිව විරෝධතා වඩාත් කැපිලා පෙනුණා. 1848 සටනේ ස්වභාවය ගැන කතා කරොත් එහෙම ගොංගාලේ ගොඩබණ්ඩා, පුරන්නප්පු, ඩිංගිරාල, දිනීස් වගේ නායකයෝ සටන මෙහෙවන්න ඉදිරිපත් වුණා. ගොංගාලේ ගොඩබණ්ඩාව රජු විදියට අභිෂේක කළා. ඊළඟට කඩහපොළ හිමියන් වෙඩි තබා මරණයට පත් කළා. වගේම 1848 සටනත් සාර්ථක වුණේ නැහැ. ඊළඟට මේ සටන 1848 සටන අසාර්ථක වෙන්න හේතු විදියට මනාව සංවිධානය වී නොතිබීම දක්වන්න පුළුවන්. වෙළඳසල් බද්ද සහ බලු බද්ද මුළුමනින්ම අවලංගු කරන්න ටොරින්ටන් ආණ්ඩුකාරවරයා මේ සටනින් පස්සේ කටයුතු කළා. හරි, අපි දෙවෙනි පාඩම සාකච්ඡා කළ අවසන් තුන්වෙනි පාඩමේදී ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය ගැන කතා කරන්න තියෙනවා. 1848 වර්ෂයේ පැවති සටන නිමවීම පස්සේ
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ නිදහස දිනා ගැනීමට කටයුතු කළ අවධිය ආගමික සහ ජාතික පුනරුද්ධ සමය වශයෙන් ඒ වගේම දේශපාලන උද්ඝෝෂණ පැවති සමය වශයෙන් ප්‍රධාන කාල පරිච්ඡේද දෙකකට බෙදලා අධ්‍යයනය කරන්න පුළුවන්. 1850 වර්ෂයෙන් පස්සේ 1915 වෙනතෙක් ආගමික සහ ජාතික පුනරුද්ධ ව්‍යාපාරයේ කටයුතු වලට ප්‍රමුඛතාවය ලැබුණා. 1915 ඉඳලා 1948 දක්වා දේශපාලන උද්ඝෝෂණ වලට මූලිකත්වය හිමි වුණා. 1815 වර්ෂයේදී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පස්සේ ලංකාවේ සාම්ප්‍රදායික ආගම් සහ සංස්කෘතියේ පැවැත්මට විශාල බාධා එල්ල වුණා. මේ නිසා 19 වෙනි සියවසේ අගභාගයේදී ලංකාවේ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ජනතාව තුළ ආගමික සහ ජාතික වශයෙන් ප්‍රබෝධයක් ඇති වුණා. එම තත්ත්වය ජාතික පුනරුද්ධ විදිහට මේ පාඩමේ විස්තර කරනවා කියලා දක්වලා තියෙනවා. ජාතික පුනරුද්ධයේ පසුබිම විදිහට යුරෝපීයන් ආසියාව යටත් කරගත් ප්‍රදේශ පාලනය කිරීමේදී තමන්ට පක්ෂපාතී ජනතාවක් ඇති කර ගැනීම සඳහා යුරෝපීයන්ගේ ආගම සහ සංස්කෘතිය පතුරවන්න කටයුතු කළා. උඩරට රාජධානි යටත් වීමෙන් පස්සේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ බටහිර සංස්කෘතිය රට පුරා පැතිර යන්න දොරටු විවෘත වුණා. මිෂනාරි සංවිධානවල කටයුතු. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාවේ ලංකාවට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් කිතුණු දහම රට තුළ පතුරවන්න කටයුතු කළා. එම සංවිධාන මිෂනාරි සංවිධාන විදිහට හඳුන්වනවා. මිෂනාරි සංවිධාන පහක් දක්වලා තියෙනවා. ලන්ඩන් මිෂනාරි සංගමය, බැප්ටිස්ට් මිෂනාරි සංවිධානය, වෙස්ලියන් මිෂනාරි සංවිධානය, ඇමරිකන් මිෂනාරි සංවිධානය, චර්ච් මිෂනාරි සංවිධානය. ලංකාවේ එයාලගේ ආගම පැතිරීමේදී ලේඛන, දේශන සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර තුනක් මාධ්‍ය වශයෙන් උපයෝගී කරගත්තා. ලේඛන මාධ්‍ය උදා ගැනීමේදී බයිබලයේ සිංහලට පරිවර්තනය කිරීමත්, සංග්‍රහ පුවත්පත් සහ පොත්පත් මුද්‍රණය කළ බෙදා හැරීමටත් ඔවුන් කටයුතු කළා. ප්‍රකාශනයන් විදිහට මාසික තෑග්ග, ලංකා නිධානය, උරගල දක්වන්න පුළුවන්. මාසික තෑග්ග මුද්‍රණය කරපු සංවිධානයේ විදිහට චර්ච් මිෂනාරි සංවිධානය, ලංකා නිධානය මුද්‍රණය කරපු සංවිධානයේ විදිහට ආගමික පුස්තිකා සංගමය, උරගල මුද්‍රණය කරපු සංවිධානයේ විදිහට බැප්ටිස්ට් සමාගම දක්වලා තියෙනවා. දේශන මාධ්‍ය සහ අධ්‍යාපනය. මිෂනාරි පූජකවරු පන්සල් සහ මහජනතාව ගැවසෙන වෙනත් ස්ථානවල දේශන පවත්වාගෙන තම ආගමික ප්‍රචාරකවල කටයුතුවල නිරත වුණා. ඒ වගේම මිෂනාරීන් විසින් පවත්වාගෙන ගිය පාසල්වලත් ආගමික ප්‍රචාරණයට මුල් තැනක් හිමි වුණා. බෞද්ධ පුනරුද ව්‍යාපාරය. මිෂනාරීන් ලේඛන සහ දේශන මාධ්‍යවලින් ප්‍රතිමා වන්දනාව නිසරු දෙයක් විදිහට ප්‍රචාරය කිරීමත් බෞද්ධ සහ හින්දු ඇතැම් සිරිත්විරිත් විවේචනය කිරීමත් නිසා ඒවාට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් ගොඩනැගුණා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙච්ච පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන්, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවීම බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සිදුවීමක් වුණා. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ වර්ෂ 1873 මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පිහිටෙව්වා. පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියන් වර්ෂ 1875 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටෙව්වා. මේ විදිහට පැරණි පිරිවෙන් අධ්‍යාපනය යළි ආරම්භ වීම නිසා තව තවත් උගතුන් බිහි වුණා. ඒ වගේම බෞද්ධ පුනරුදයට ආශිර්වාදයක් වුණා. මුද්‍රණාල පිහිටීම. බෞද්ධයන්ට එතෙක් අඩුපාඩුවක් පැවති මුද්‍රණාල පිහිටුවන්න පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියෝ කටයුතු කරා. ඒ වගේම සියම් රටේ රජතුමාගේ ආධාර ලබා ගැනීමට ඒ හිමියන් කටයුතු කරා. ඒ මුදල් යොදවලා 1862 ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටෙව්වා. බෞද්ධයන් පිහිට වූ තවත් මුද්‍රණාල විදිහට ලංකාභිනව විශ්‍රුත මුද්‍රණාලය, කවටකාතික මුද්‍රණාලය, සුදර්ශන මුද්‍රණාලය, සරසවි සඳරස මුද්‍රණාලය දක්වන්න පුළුවන්. බෞද්ධයන්ගේ ප්‍රකාශන විදිහට ලක්මිනි පහන, ලංකාවලෝකය, සරසවි සඳරස, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා,
මේ විදිහට බෞද්ධයන්ගේ ප්‍රකාශනත් එළි දැක්වුවා. ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වීම. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වීමේදී විශේෂයෙන්ම කැපී පෙනෙන ස්වාමින් වහන්සේ නමක් වුණා. ක්‍රිස්තියානි පක්ෂ සමග පැවැත් වූ වාද විවාද වලින් පූජ්‍ය හික්කඩුවේ සිසුමංගල හිමියන්, පූජ්‍ය වස් කඩුවේ සුබෝධි හිමියන්, පූජ්‍ය පොතුවිල ඉන්ද්‍රජෝති හිමියන්, පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියන් වගේ උගත් හිමිවරු ප්‍රසිද්ධ වාද විවාද වලදී සහාය ලැබුණා. එබඳු වාද පහක් පංච මහා වාද විදිහට දක්වලා තියෙනවා. පංච මහා වාද වෙන්නේ බද්දගම වාදය, වරාගොඩ වාදය, උදන් විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය. මේ වාද විවාද අතුරින් පානදුරා වාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුණා. මේ විවාදය ඇති වෙච්ච කතා ඇතුළත් ලේඛන කියවීමෙන් පැහැදුණු හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ලංකාවට පැමිණියා. ඒ වගේම ඕල්කට්තුමා ලංකාවට පැමිණීමෙන් බෞද්ධ පාසල් පිහිටුවන්න පෙරමුණගෙන කටයුතු කරා කියලා කියනවා. හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ගැන කතා කරොත් වර්ෂ 1880 දී කොළඹ පරම විඥානාත සමාගම පිහිටෙව්වා. මෙම සංවිධානය අරමුණක් වුණේ බෞද්ධ ශිෂ්‍යයන් සඳහා බෞද්ධ පාසල් පිහිටවීම. ඒ සඳහා ඕල්කට්තුමාගේ මඟ පෙන්වීමෙන් බෞද්ධ පාසල් අරමුදලක් පිහිටෙව්වා. බෞද්ධ පාසල් පිහිටුවීමට ක්‍රියාකාරී වූ පිරිසක් විදිහට හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, පූජ්‍ය වස්කඩුවේ සුබෝති හිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලි සේවා විතරණ, අමාරිද්ද සිල්වා බටුවන්තුඩාවේ මහතා, දොන් ඉස්ටිප සේනානායක මහතා, අනගාරික ධර්මපාලතුමා සහ ජෙරමියස් දියස් මහතා ක්‍රියාකාරී වූ පිරිසේ දක්නට ලැබෙනවා. ඊළඟට බෞද්ධ පාසල් පිහිටුවීමේදී කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මාතලේ විජය විද්‍යාලය, ගම්පොළ ජිනරාජ විද්‍යාලය, නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය එසේ පිහිටවපු බෞද්ධ පාසල් කිහිපයක් වෙනවා. ඕල්කට්තුමාගේ මැදිහත් වීම යටතේ වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් විදිහට පත් කරගන්න සහ අද අපි භාවිතා කරන බෞද්ධ කොඩිය නිර්මාණය කරගන්නත් බෞද්ධ පුනරුද්ද සමයේදී සිදුවෙච්ච වැදගත් කරුණක් වෙනවා. ඊළඟට අනගාරික ධර්මපාලතුමා වලසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, ජෝන්ද සිල්වා වගේ නායකයෝ විවිධ මාධ්‍ය ප්‍රයෝජනයට ගෙන දේශීය ජනතාව තුළ දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කරන්න ක්‍රියා කළා. දේශානුරාගය සහ ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය යටතේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී රටේ බටහිර සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා බටහිර සිරිත් විරිත් අනුකරණය කරන්න පැතිර ගියා. ඒ වගේම දේශීය සංස්කෘතිය අගය කිරීමට ජනතාව උනන්දු කරවන්න සහ රටට ආදරේ ජනතාව බිහි කරන්න මේ ව්‍යාපාරවල අරමුණ වුණා. අනගාරික ධර්මපාලතුමා ප්‍රසිද්ධ දේශන පවත්වමින් සිංහල බෞද්ධයා මහබෝධි සංගරාවෙනි ප්‍රකාශනවලට ලිපි සපයමින් ක්‍රියාත්මක වුණා. පියදාස සිරිසේන මහතා තමන්ගේ නවකතා මගින් ඒ වගේම සිංහල ජාතිය වගේ පුවත්පත් ඔස්සේද මහජනතාව දැනුවත් කරන්න කටයුතු කළා. බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ කටයුතු විදිහට යුරෝපීය උගතුන් වුණ ජෝර්ජ් ටර්න, රිස් ඩේවිඩ්, HCP බෙල්, හෙන්රි පාකර් වගේ ඓතිහාසික මූලාශ්‍ර සොයාගෙන එළිදක්වන්න, පුරාවිද්‍යා ගවේෂණය කැණීම් සහ පර්යේෂණ මගින් පැරණි සංස්කෘතිය ඇතැම් අංග මතු කරන්න පියවර ගත්. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව වැනි ඉන්දියාවේ පූජනීය ස්ථාන රැකගන්න ඉදිරිපත් වුණා. මෙන්න මේ දේවල් තමයි බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ කටයුතු වලදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අමාත්‍යප ව්‍යාපාරයේ යටතේදී ධර්මපාලතුමා ප්‍රසිද්ධ දේශන සහ පුවත්පත් මාර්ගයේ අමාත්‍යප ව්‍යාපාර කටයුතු වල නියත වුණා. පියදාස සිරිසේන මහතා තමන්ගේ නවකතාවල විවිධ චරිත සංවාදයට ලක් කළා. මධ්‍යසාර භාවිතයේ අනිසි විපාකය පැහැදිලි කළ දුන්නු. ඒ වගේම ජෝන්ද සිල්වා මහතා තමන්ගේ නාට්‍යවල මධ්‍යසාර භාවිතයෙන් සිදුවන විපත පැහැදිලි කරා. එතුමා රචනා කරපු සිංහල පරාභව නාට්‍යයේ සුරා කාණ්ඩය තුළින් මත්පැන් පානේ අයහපත පෙන්වුවා. ඊළඟට අපි හින්දු ආගමික පුනරුද්දේ ගැන කතා කරද්දී හින්දු ආගමික පුනරුද්දේට නායකත්වය සැපයුවේ ආරුමුග නාවලතුමා.
මුද්‍රණාල පිහිටුවීම මුද්‍රිත පත්‍රිකා පොත්පත් සහ ප්‍රසිද්ධ දේශන මගින් හින්දු ජනතාව දැනුවත් කරන්න සහ හින්දු ජනතාව වෙනුවෙන් පාසල් පිහිටුවන්නත් එතුමා කටයුතු කළා. නාවරතුමාගේ මග පෙන්වීම යටතේදී යාපනයේ වන්නාරපන්නේ ප්‍රදේශයේ මුද්‍රණාලයක් ඇරඹුවා. ඒ වගේම ලේඛන මාධ්‍යෙන් ජනතාව දැනුවත් කරන්නත් පියවර ගත්තා. උදේබානු යනුවෙන් පුවත්පතක් ආරම්භ කිරීමත් එතුමා කටයුතු කළා. දමිළ සිසුන් සඳහා කාණ්ඩ තුනකින් යුත් පෙළපතක් රචනා කිරීමත් එතුමාගේ තවත් විශිෂ්ට සේවයක් වෙනවා. පෙරිය පුරාණම්, ස්කන්ධ පුරාණම් වගේ ග්‍රන්ථ පරිවර්තනය කරලා ප්‍රකාශනයට පත් කරන්නත් නාවරතුමා පියවර ගත්තා. දෙමළ සිසුන්ට හින්දු සංස්කෘතියට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීම සඳහා නවරතුමාගේ පුරෝගාමිත්වයෙන් 1849 දී වන්නාර්පොනේ ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටෙව්වා. ඊට පසුව ආරම්භ කරපු ශෛව පරිපාලන සභාව සහ හින්දු අධ්‍යාපන සභාව මගින් හින්දු පාසල් පිහිටුවීමේ ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක කළා. වර්ෂ 1872 දී යාපනයේ ශිවංගල විද්‍යාලය ආරම්භ කරා. ඒ වගේම ඊට පසුව ඒ යාපනයේ හින්දු විද්‍යාලය බවට පත් වුණා. අරුමග නාවරතුමාගේ අභාවයෙන් පස්සේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් වගේ නායකයෝ හින්දු පුනරුද ව්‍යාපාරයේ තවදුරටත් මෙහෙවන්න කටයුතු කළා. වර්ෂ 1919 දී ලංකා ජාතික සංගමයේ පිහිටවීමට මූලිකත්වයගෙන කටයුතු කරපු කෙනෙක් විදිහට පොන්නම්බලම් අරුණාචල මහතා හඳුන්වන්න පුළුවන්. අපි බෞද්ධ පුනරුදය, හින්දු පුනරුදය ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපි ඉස්ලාම් ආගමික පුනරුදය ගැන සාකච්ඡා කරමු. ඉස්ලාම් ආගමික පුනරුදයට නායකත්වය සැපයුවේ එම්.සී. සිද්දිලෙබ්බේ මහතා. සිද්දිලෙබ්බේ මහතා ගැන කතා කරොත් 1882 වර්ෂයේදී මුස්ලිම් නේසන් නමින් පුවත්පතක් ආරම්භ කළා. කොළඹ සහිරා විද්‍යාලය පිහිටෙව්වා. සිද්ධි ලැබේ මහතාට පස්සේ ටීබී ජයා මහතා මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනයේ ප්‍රබෝධය ඉදිරියට මෙහෙවන්න කටයුතු කළා. කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සිද්ධි ලැබේ මහතා පත් වෙලා එම පාසල දියුණු කරන්නත් කටයුතු කළා. හරි, අපි තුන්වෙනි පාඩම සාකච්ඡා කළ අවසන්. අපි හතරවෙනි පාඩමට යමු. බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. වර්ෂ 1915 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පස්සේ 1948 දී නිදහස ලැබෙන තෙක් වසර 133ක් සමස්ත දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණා. බ්‍රිතාන්‍යයන් මෙරටට හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සහ ලාංකිකයන්ගේ උද්ඝෝෂණ පිළිබඳ තොරතුරු මේ පාඩමේදී සාකච්ඡා කරනවා. 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේදී අපිට කතා කරන්න තියෙන්නේ ලංකාවේ පාලන කටයුතු ගෙන යාමේදී රජයේ ආදායමට වැඩිය වියදම් පක්ෂයේ ඉහළ ගියා. මේ නිසා ලංකාවේට පැමිණිලා ලංකාවේ මේ තත්ත්වය සොයා බලන්න සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න යටත් විජිත ලේකම් විසින් කෝල්බ්‍රුක් නමැත්තා පත් කරලා එව්වා. 1829 දී කෝල්බ්‍රුක් ලංකාවට පැමිණියා. ඒ වගේම මෙරට දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික කටයුතු සොයා බලන්න, ඒ වගේම ලංකාවේ වකට පැවති අධිකරණයේ සහ නීතිමය තත්ත්වය සොයලා බලලා නිර්දේශ ඉදිරිපත් කරන්න යටත් විජිත ලේකම් විසින් චාල්ස් කැමරුන් නමැත්තාව පත් කළා. ඒ අනුව කැමරන් 1830 දී මෙරටට පැමිණිලා කෝල්බ්‍රුක් කොමිසමේ නිර්දේශ පදනම් කරගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් වර්ෂ 1833 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් මෙරටට හඳුන්වා දුන්නා. ඒ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ විදියට හඳුන්වනවා. කැමරුන්ගේ නිර්දේශ අනුව අධිකරණ ක්‍රමයද ප්‍රතිසංස්කරණය කළා. ඒ ප්‍රතිසංස්කරණවල කැපී පෙනෙන ලක්ෂණ විදියට ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිහිටවීම, උඩරට සහ පහතරට පළාත් සඳහා ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වා දීම, දිවයින පළාත් පහකට බෙදීම, අනිවාර්ය සේවා රාජකාරිකමය අහෝසි කිරීම, රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම වගේ ප්‍රතිසංස්කරණ කිහිපයක් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යටතේ ඇති කළා. වර්ෂ 1833 දී පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 15 දෙනෙක් ඇතුළු වුණා. එහිදී නිලලත් 9 දෙනෙකුත්
නිල නොලත් 6 දෙනෙකුත් ඇතුළත් වුණා. මේ නිල නොලත් 6 දෙනාගෙන් යුරෝපීයන් 3 දෙනෙක්, සිංහල ජාතිකයෙක්, දෙමළ ජාතිකයෙක් සහ බර්ග ජාතිකයෙක් අයත් වුණා. ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජිකයන් පත් කිරීමේදී ජන වර්ග 90 නියෝජිතයන් පත් කිරීම වාර්ගික නියෝජන ක්‍රමය විදිහට දක්වලා තියෙනවා. මේ වාර්ගික නියෝජනය අනාගත වශයෙන් ලංකාවට අහිතකර ප්‍රතිඵල ඇති කරන්න හේතු වුණා. යුරෝපීය උද්ඝෝෂණ කෝල්බෘක් ප්‍රතිසංස්කරණවල යම් යම් අංශ සංශෝධනය කරගන්න උද්ඝෝෂණයක් මුල්වරට ආරම්භ කරේ ලංකාවේ සිට යුරෝපීය ව්‍යාපාරිකයන් විසින්. යුරෝපීය ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය මගින් ව්‍යවස්ථාදායකය තුළ ප්‍රශ්න ඇසීම, යෝජනා ඉදිරිපත් කිරීම, පුවත්පත්වලට ලිපි සැපයීම, උද්ඝෝෂණ මෙහෙවීමට සංවිධානය පිහිටුවීම වගේ දේවල් උද්ඝෝෂණ ක්‍රම විදිහට කරගෙන ගියා. ජෝර්ජ් වෝල්ගේ නායකත්වයෙන් 1865 වර්ෂයේදී ලංකා සංගමයේ පිහිටුවීම යුරෝපීයන් පිහිටුව සංවිධානවලට උදාහරණයක් වෙනවා. 1833 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ 1910 ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණා. අපි ඊළඟට 1910 ප්‍රතිසංස්කරණය කතා කරමු. 1910 ප්‍රතිසංස්කරණය සහ පසුබිම ගැන කතා කරද්දී ලාංකීය මධ්‍යම පාන්තියේ ඉල්ලි කෝල්බෘක් ප්‍රතිසංස්කරණය නිසා 19 සියවසේ තුළදී ලංකාවේ ආර්ථිකමය සහ සමාජීය වශයෙන් පුළුල් පරිවර්තනයක් සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 20 වන සියවසේ ආරම්භ වෙනකොට පැරණි ප්‍රභු පන්ති අභාවයට ගිහිල්ලා නව ලාංකික මධ්‍යම පන්තියක් බිහි වුණා. මේ ලාංකික මධ්‍යම පන්තිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලංකාවට අවශ්‍යයි කියලා පුළුල් ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා. 1908 වර්ෂයේදී දෙසැම්බර් මාසයේ ජේම්ස් පීරිස් මහතා විසින් ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව විධිමත් පෙත්සමකින් මුල්වරට යටත් විජිත භාර ලේකම් ඉදිරිපත් කරා. ඒ වගේම තවත් සංවිධාන කිහිපයක්ම මේ වගේ පෙත්සම් ඉදිරිපත් කළා. පහතරට නිෂ්පාදන සංගමය, හලාවත සංගමය සහ යාපනයේ සංගමය වගේ සංගම් උදාහරණ වෙන. එම පෙත්සම් මගින් ලාංකිකයන් ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම් විදිහට ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජිකයන් පිරිස ඉහළ දැමීම, වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කිරීම, පළාත්බද්ධ නියෝජන ක්‍රමය අනුව ඒ පළාත් වෙනුවෙන් ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩ සැලසීම, ව්‍යවස්ථාදායක සභාවේ බලතල වැඩි කිරීම. මෙන්න මේ වගේ ඉල්ලීම් කිහිපයක් ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටියා. වර්ෂ 1910 ක්‍රූ සාමිවරය සැලසුම් කළ ආණ්ඩුක්‍රමය ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රමය විදිහට හඳුන්වනවා. 1910 ප්‍රතිසංස්කරණයේදී නිල ලත් සංඛ්‍යාව 11කුත්, නිල නොලත් සංඛ්‍යාව 10 දෙනෙකුත් දක්වලා තියෙනවා. ඒ වගේම ඒ 10 දෙනාගෙන් ඡන්ද බලයෙන් 4 දෙනෙක්, නාමකරණයෙන් 6 දෙනෙක්, ඡන්ද බලයෙන් ලබා ගන්නා පුද්ගලයන් 4 දෙනා යුරෝපීයන් 2 දෙනෙක්, බර්ග ජාතිකයෙක් සහ උගත් ලාංකිකයෙක් අයත් වුණා. ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය, එහෙම නැත්නම් 1910 ප්‍රතිසංස්කරණය කැපී පෙනෙන ලක්ෂණ විදිහට ව්‍යවස්ථාදායක සභාවට ප්‍රථම වරට ඡන්ද බලයෙන් නියෝජිතයන් පත් කරන්න ඉඩ ලැබුණා. උගත් ලාංකිකයන් වෙනුවෙන් එක් නියෝජිතයෙක් එම සභාවට පත් වුණා. තවදුරටත් නිල ලත් පිරිස ව්‍යවස්ථාදායකී බහුතරය වුණා. ඡන්දයේදී උගත් ලාංකික මන්ත්‍රීවරයා විදිහට පොන්නම්බලම් රාමනාදන් මහතා ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් වුණා. ඊළඟට 1912-1915 අමද්දපි ව්‍යාපාරය ගැන කතා කරොත්, 1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු වෙලා තිබෙන්නේ නැහැ. ඒ පිළිබඳ මධ්‍යම පාන්තිකයන් තුළ අප්‍රසාදයක් ඇති වුණා. ඒ වගේම 1912 අවසරයේදී රජයේ රාතබෑරුම් පිහිටුවන්න අවසර දෙමින් නව සුරාබදු පනතක් පැනවීම නිසා අමද්දපි උද්ඝෝෂණ ආරම්භ වුණා. අමද්දපි උද්ඝෝෂණවල කැපී පෙනෙන ලක්ෂණ විදිහට රජයේ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව මහජන මතයක් ඇති කිරීමට උත්සාහ කිරීම, මධ්‍යම පාන්තික ඉංග්‍රීසි උගතුන් සහ ආගමික පුනරුද්දේ ක්‍රියාකාරිකයන් යන දෙකොටසම එකම අරමුණකින් කටයුතු කිරීම, කොළඹ මධ්‍යම අමද්දප සභාවක් පිහිටුවලා රට පුරා ශාඛා ආරම්භ කළ අමද්දප සමිති ජාලාවක් ගොඩනැගීම, අමද්දප වේදිකාවේදී ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම වගේ ලක්ෂණ කිහිපයක් දක්නට ලැබුණා. 1912 අමද්දප උද්ඝෝෂණ නිසා
ඇතැම් ප්‍රදේශවල සුරාසල් වැසී ගියා. ඒ වගේම අලුතෙන් සුරාසල් පිහිටුවන්න ස්ථාන ලබා ගන්න දුෂ්කර වුණා. 1915 දී මහනුවර ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති වුණා. ඒ සිංහල මුස්ලිම් කෝලාහලයේ විදිහට හඳුන්වනවා. ගැටුම ව්‍යාප්ත වෙන්න ඉඩ හැරපු රජය එය අවස්ථාවක් කරගෙන අමද්දප ව්‍යාපාරය මර්ධනය කිරීමට යොමු වුණා. එහිදී රජය අමද්දප නායකයින් අත්අඩංගුවට ගත්තා. අමද්දප කටයුතු හරහා දේශපාලනයට පැමිණි FR සේනානායක, DS සේනානායක සහ DB ජයතිලක වගේ නායකයෝ පසුව ජාතික නායකයන් විදිහට නමක් දිනා ගත්තා. ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් කර තිබූ ඉන්දියාව තුළත් ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ආරම්භ වුණා. ඉන්දියාවේ සුරේන්ද්‍රනාත් බැනර්ජි, බාල් ගංගාධර්, තිලක්, මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වගේ නායකයෝ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගන්න ආණුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කරගන්න උත්සාහ කළා. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වගේ නායකයෝ ලංකාවට පැමිණිලා ලංකාවේ ජනතාව ඇමතුවා. මේ නිසා ඉන්දියානු නිදහසටනේ ආභාෂය ලංකාවටත් ලැබුණා. ඊළඟට ලංකා ජාතික සංගමය ගැන කතා කරද්දී 1915 වර්ෂයේදී සිංහල මුස්ලිම් කෝලාහලයේ අවස්ථාවේදී යුද නීතිය පනවන්න ආණ්ඩුව ජනතාව මර්ධනය කරන්න කටයුතු කළා. වර්ෂ 1919දී ලංකා ජාතික සංගමය පිහිටෙවුවා. දේශපාලන ഘോഷණවල ව්‍යාපාරවල කැපී පෙනෙන නායකෙක් වුණ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමේ ප්‍රථම සභාපතිවරයා විදිහට තේරීපත් වුණා. ඊළඟට කතා කරන්න තියෙන්නේ මැනින් ආණුක්‍රම ප්‍රතිසංස්කරණේ වර්ෂ 1920 දී අපි කතා කරා වර්ෂ 1833 දී ප්‍රතිසංස්කරණය ගැන 1910 දැන් අපි 1920 ප්‍රතිසංස්කරණය ගැන කතා කරමු. රූමැතලම් ආණ්ඩු ක්‍රමය ගැන සෑහීමකට පත් නොවෙච්ච ලාංකිකයෝ දිගින් දිගටම උද්ඝෝෂණ මෙහෙයවීම නිසා වර්ෂ 1920 දී ලැබුණු මේ ප්‍රතිසංස්කරණේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 37 දක්වා වැඩි කළා. ව්‍යවස්ථාදායක සභාවේ 37 දෙනා නිලලත් 14 දෙනෙක්, නිල නොලත් 23 දෙනෙක් විදිහට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම නාමකරණයෙන් 7 දෙනෙකුත්, ඡන්ද බලයෙන් 16 දෙනෙකුත් විදිහට නිල නොලත් පිරිස දක්වන්න පුළුවන්. 1920 ආණ්ඩුක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණ විදිහට ව්‍යවස්ථාදායක සභාවේ මුල් වරට නිල නොලත් බහුතරයක් ඇතිවීම, පළාත්වල නියෝජන ක්‍රමය හඳුන්වා දීම, වාර්ගික නියෝජනය තවදුරටත් ක්‍රියාත්මක වීම දක්වන්න පුළුවන්. මේ ප්‍රතිසංස්කරණවලුත් ආණ්ඩුකාරවරයාට පැවරිච්ච බලතල අඩු වුණේ නැති නිසා ලාංකික නායකයෝ තවදුරටත් උද්ඝෝෂණවල නිරත වුණා. 1924 දී තවත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලැබුණා. එය මැනින් ඩෙවන්ෂිය ප්‍රතිසංස්කරණය විදිහට හඳුන්වනවා. 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පිරිස 49 දෙනා දක්වා වැඩි කළා. මහජන ඡන්දයෙන් පත්වුණු පිරිස එම සභාවේ බහුතරය වීම මෙම ප්‍රතිසංස්කරණයේ ඉතා වැදගත් ලක්ෂණයක් වෙනවා. නමුත් මේ ආණ්ඩුක්‍රමයේ දුර්වලතා නිසා ආණ්ඩුව පවත්වාගෙන යන දුෂ්කරතා ඇති වුණා. මේ නිසා ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත්වෙච්ච හියු ක්ලිපර්ට් ආණ්ඩුකාරවරයා මේ තත්ත්වය සොයා බලා යටත් විජිත කාර්යාලයට දැන්වුවා. මේ නිසා ලංකාවට පැමිණ මෙරට තත්ත්වය සොයලා බලලා ප්‍රතිසංස්කරණ නිර්දේශ කරන්න ඩොනමෝර් කොමිසම පත් කළා. ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් ඩොනමෝර් කොමිසම වර්ෂ 1927 දී ලංකාවට ඇවිල්ලා ලාංකිකයන්ගේ සාක්ෂි විමසලා බලලා නිර්දේශ කළ ආණුක්‍රමය ඩොනමෝර් ආණුක්‍රමය විදිහට හඳුන්වනවා. ලාංකිකයන්ට සැලකිය යුතු දේශපාලන වගකීමක් පවරපු ප්‍රතිසංස්කරණයක් විදිහට ඩොනමෝර් ආණුක්‍රමය විශේෂයෙන් වැදගත් වෙනවා. ඩොනමෝර් ආණුක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් විදිහට ආණ්ඩුක්‍රමය යටතේදී සාමාජිකයන් 61 දෙනෙකුනුත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටෙවුවා. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව විදිහට හඳුන්වනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 61 දෙනෙක්, පළාත්වල කොට්ටාශවලින් 50 දෙනෙක්, රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් සහ
ආණ්ඩුකාරවරයා නම් කළ 8 දෙනෙක් විදියට වෙන් වෙනවා. රාජ්‍ය නිලධාරීන් 3 දෙනා විදියට රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම් දක්වලා තියෙනවා. ඩොනමෝර් කොමිසම මගින් ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය ලැබීම ඩොනමෝර් කොමිසමේ ප්‍රතිඵලයක් වෙනවා. විධායක කාරක සභා ක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජිකයන් කාරක සභා 7කට වෙන් කළා. එම කාරක සභාවලට අයත් විෂයන් විශේෂ ක්ෂේත්‍රයන් විදිහට ස්වදේශ කටයුතු, කෘෂිකර්මය සහ ඉඩම්, පළාත් පාලනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ගමනාගමනය සහ පොදු වැඩ සහ කම්කරු කර්මාන්ත සහ වෙළඳාම දක්වන්න පුළුවන්. ඊළඟට අපි ආණ්ඩුකාරවරයා සහ රාජ්‍ය නිලධාරීන් ගැන කතා කරමු. ලංකාවේ මීට පෙර පැවති ආණ්ඩු ක්‍රම සමග සසඳනකොට ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේදී ආණ්ඩුකාරවරයාගේ බලතලය බොහෝ දුරට අඩු වෙලා තිබුණා. ආණ්ඩුකාරවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ ඇමති මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුව තිබුණා. රාජ්‍ය ආරක්ෂාව, මුදල් කටයුතු සහ නීති කටයුතු වගේ වැදගත් අංශ තව දුරටත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා යටතට පත් කර තිබීම ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ පැවති දුර්වලතාවයක් වුණා. නිදහස සඳහා උද්ඝෝෂණ වර්ෂ 1931 සිටම ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබුණු අමාත්‍යංශය ලාංකික ඇමතිවරුන්ට පැවරීමට අවශ්‍ය බව උද්ඝෝෂකයන් ඉල්ලා සිටියා. එහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ ඇමතිවරුන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී පෙරමුණගෙන කටයුතු කළා. සූරියමල් ව්‍යාපාරය ලංකා සමසමාජ පක්ෂයේ පිහිටුවාගත් ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්ලිනාරද සිල්වා වගේ වාමාංශික නායකයෝ නිදහස ඉල්ලා ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රචාර කටයුතු සඳහා සූරියමල් ව්‍යාපාරය යොදාගත්තා. සූරියමල් ව්‍යාපාරය ආරම්භ වුණේ පොපිමල් ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධ විදිහට. සූරියමල් විකිණීමෙන් ලැබෙන මුදල් මෙරට දුප්පත් ජනතාවගේ සුභ සිද්ධියට වැය කළා. පොපිමල් වහල් භවයේ ලකුණක් බවත්, සූරියමල් නිදහසේ සලකුණක් බවත් ගෙන ගිය ප්‍රචාර හරහා බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති විවේචනය වුණා. අමාත්‍ය මණ්ඩලය සහ ජාතික සංගමය 1939 වර්ෂයේදී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමත් එක්ක බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ සහයෝගය අවශ්‍ය වුණා. මෙහිදී ඇමති මණ්ඩලය බ්‍රිතාන්‍යයට සහාය දීමට ඉදිරිපත් වුණත් යුද්ධය නිමාවීමෙන් පස්සේ නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඔවුන් කරුණු දැක්වා. යුද්ධය පැවති දුෂ්කර අවස්ථාවේදී ඇමති මණ්ඩලය ලබා දුන් සහාය නිසා පැහැදුණු මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා යුද්ධය නිමාවීමෙන් පස්සේ ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටුවන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා දෙන ලෙස බ්‍රිතාන්‍යට දැන්වුවා. යම් යම් සීමාවන්ට යටත්ව ලංකාවට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිටුම්පතක් පිළියෙල කරන්න මෙරට අමාත්‍ය මණ්ඩලයට බලය ලැබුණා. 1944 දී ඇමති මණ්ඩලය සැකසූ එම කෙටුම්පත අනුව මෙරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ලාංකිකයන්ට ලැබෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යෝජනා වුණා. සෝල්බෙරි ආණ්ඩුක්‍රමය ගැන 6 වෙනි පාඩමෙන් අපි වැඩිදුර සාකච්ඡා කරමු. හරි, අපි 5 වෙනි පාඩමේදී කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය. බ්‍රිතාන්‍ය පාලනය යටතේදී ලංකාවේ සිද්ධ වෙච්ච සමාජ, ආර්ථික සහ සංස්කෘතික අංශයන්වල ඇති වෙච්ච වෙනස්කම් පිළිබඳ තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ. මුලින්ම අපි ආර්ථික වෙනස්වීම් ගැන සාකච්ඡා කරමු. පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශවල වෙළඳාම සිදු කරගෙන ගියා. පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය ගොඩනගාගත් කාලයේදී වෙළඳාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරා. ඔවුන් යටතේ පැවති ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු තරමක් අඩපණ වුණා. මෙරට මුහුදු ප්‍රදේශවල ලන්දේසි බලය පැවති සමයේදී ලන්දේසීන් අපනයනය ඉලක්ක කරගෙන කුරුඳු, ගම්මිරිස් ආදී වගාවන් වගාක්‍රමයක් අනුගමනය කරා. ඒ වගේම ලන්දේසීන් සුළු කර්මාන්ත කිහිපයක් ආරම්භ කළ නිසා නිමකරන වැඩ කොටස් අනුව ගෙවීම කිරීම, වැටුපට සේවය කරන කම්කරු පිරිසක්
සුළු වශයෙන් බිහිවීම දක්නට ලැබුණා. ලංකාවේ සාම්ප්‍රදායික ජන ජීවිතයේ ගම මුල් කරගෙන පැවතුණා. ගමේ ජනතාවට අවශ්‍ය ආහාර පාන ගම තුළම නිෂ්පාදනය කරන නිසා ග්‍රාමීය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති වෙලා තිබ්බා. අත්තම් ක්‍රමය යටතේදී කෘෂිකාර්මික කටයුතු සිද්ධ වුණා. මේ නිසා සමාජයේ මුදල් භාවිතාව අවම මට්ටමක තමයි පැවතුනේ. ගම්වැසියන්ගේ සුළු ආරවුල් පැමිණිලි විභාග කරේ ගම් සභාව විසින්. 1815 වර්ෂයට පෙර පැවති පරිපාලන ක්‍රමය යටතේදී රජයට අවශ්‍ය ශ්‍රමය ලබාගත්තේ රාජකාරී ශ්‍රමකමය මගින්. එකල ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය සහ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය විදිහට ශ්‍රමය සපයීමේ ක්‍රම දෙකක් දක්වලා තිබුණා. අතීතයේ රජුට සේවා සපයන නිලධාරීන්ට යැපීම සඳහා ඉඩකඩම් ලබා දීලා තිබ්බා. සේවා පරවෙයිනි ඉඩම් විදිහට මේ ඉඩම් හඳුන්වනවා. එම ඉඩම්වල වගා කළ අය රජුට අවශ්‍ය සේවය සැපෙව්වා. නිලධාරීන්ට ලැබුණු මේ ඉඩම් වගා කිරීම සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණා. ඒ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් සේවය මගින් ශ්‍රමය සැපීමට එම වගාකරුවන්ට සිද්ධ වුණා. එය ඉඩම් භුක්ති රාජකාරී ක්‍රමය විදිහට හඳුන්වනවා. රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනාම වසරකට නියමිත දින ගාණක් කිසිදු ගෙවීමකින් තොරව රජුට අවශ්‍ය සේවය සැපයීම අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය විදිහට හඳුන්වනවා. කෝල්බ්‍රුක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ. ඉංග්‍රීසීන් ලංකාව පාලනය කිරීමේදී රජයේ ආදායමට වඩිය වියදම ඉහළ ගියා කියලා අපි කතා කරා. ඒ වගේම කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට එවීම එයට ප්‍රධාන හේතුව වුණා. කෝල්බ්‍රුක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කරොත් පෞද්ගලික ව්‍යවසායකින්ට ධනය ආයෝජනය කරන්න පුළුවන් පසුබිමක් ලංකාවේ ඇති කරා. ඒ වගේම රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරා. මීට අමතරව අනිවාර්ය සේවා රාජකාරී ශ්‍රමකමේ අහෝසි කිරීමට කෝල්බ්‍රුක් කොමිසම යෝජනා කරා. ඒ වගේම කුරුදු සහ ලුණු ඒකාධිකාරිය අහෝසි කර පෞද්ගලික අංශයටත් එම ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්න ඉඩ සැලසුවා. රජයේ ආදාය මාර්ග වුණ මාළු බද්ද, ඉඩම් බද්ද, මත්පැන් බද්ද ආදී ඍජු වශයෙන් අය කළ බදු වර්ග විදිහට දක්වන්න පුළුවන්. දිවයිනේ ඉතිරි කිරීමේ බැංකු පිහිටවීම කෝල්බ්‍රුක්ගේ තවත් යෝජනාවක් වුණා. වතු වගාව කටයුතු වලට ධනය ආයෝජනය කරන ව්‍යාපාරිකයින්ට සාධාරණ පොලියකට මුදල් ලබා ගැනීමට ඉඩ සලසා දීම එහි අරමුණ වුණා. වතු වගාවේ දියුණු. ලංකාවට පැමිණි විදේශිකයන් ධනය ආයෝජනය කළේ විදේශීය වෙළඳාමෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරික කෘෂිකර්මාන්තය කෙරෙහි. මේ නිසා දහනමෝන සීවස තුළ වතු වගාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. ඒ යටතේදී කෝපි වගාව ගැන මුලින්ම අපි කතා කරමු. ඉංග්‍රීසීන් උඩරට කෝපි වගාව වතු වගාවක් විදිහට දියුණු කළා. කෝපි වගාව දියුණු වෙන බලපෑ හේතු විදිහට 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ විදේශිකයන් වැඩි වැඩියෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම, යුරෝපා වෙළඳ පොලේ කෝපි වලට ඇති ඉල්ලුම ඉහළ යාම, කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකිවීම, ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නිසා වතු වගාවට ලාභදායී ලෙස ශ්‍රමය ලබාගත හැකිවීම. මීට අමතරව එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී කෝපි වලට අය කළ අපනයන බද්ධ අඩු කිරීම, වතු වගා කටයුතු වලට ශ්‍රමය සැපයූ කම්කරුවන් අනිවාර්ය සේවා රාජකාරී නිදහස් කිරීම ආදී කෝපි වගාවේ උන්නතියට හේතු වුණා. ලංකාවේ කෝපි වගාව පරිහානියට පත් වුණා 1869 දිලිර රෝගයක් පැතිර යාම නිසා. ඒ නිසා කෝපි වගාව පිරිහීමට ලක් වුණා. කෝපි වගාව පරිහානියට පත්වීම නිසා වගාකරුව සින්කෝනා සහ කොකෝවා වගා කරන්න යොමු වුණා. නමුත් මේ වගාවන් දෙකම සාර්ථක වුණේ නැහැ. ඊළඟට අපි තේ වගාව ගැන සාකච්ඡා කරමු. ජේම්ස් ටේලර් ලූල් කඳුර වත්තේ තේ වගා කරන්න අත්හදා බැලුවා. කෝපි වගාව පිරිහීමත් එක්ක වතු වගාකරුවන් බොහෝ දෙනෙක් තේ වගාවට යොමු වුණා. ඒ වගේම තේ වගාව ශීඝ්‍රයෙන් ලංකාවේ ව්‍යාප්ත වුණා. ලංකාවේ වියලි කලාපය හැරුණකොට අඩි 6000ක් දක්වා උස ඕනෑම ප්‍රදේශයක තේ වගා කළ හැකි නිසා මධ්‍යම ඌව සබරගමුව පළාත් තුළ තේ වගාව පැතිරුණා. තේ වගාවේ උන්නතියට බලපෑ හේතු විදිහට
ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් පැවතීම වියලි කලාපයේ හැර සෙසු ප්‍රදේශ බොහොමයක තේවාගාවට උචිත පරිසරයක් පැවතීම නවීන කර්මාන්තශාලා සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිපදවීමට මෙරට සමත් වීම මාර්ග පහසුකම් දියුණු වීම නිසා ප්‍රවාහන පහසුකම් දියුණු වීම දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙනීම නිසා ලාභදායී ශ්‍රමය ලබාගත හැකි වීම ඊළඟට අපි පොල් වගාව ගැන සාකච්ඡා කරමු පොල් වගාව ගියුතු වගාවක් විදිහට අතීතයේ ඉඳලම පැවතුණා කුරුණෑගල හලාවත ගම්පහ වගේ ප්‍රදේශ පොල් වගාව ව්‍යාප්ත වෙලා තිබුණා ඒ වගේම පොල් වගාව ව්‍යාප්ත වෙනකොට ලුණුවිල පොල් පරීක්ෂණාගාරයේ පිහිටවල පොල් වගාව දියුණු කරන්න කටයුතු කළා හරි ඊළඟට රබර් වගාව ගැන කතා කරමු රබර් වගාව විසිවන සියවස ආරම්භ වෙනකොට මෝටර් රථ කර්මාන්තය දියුණු වෙලා රබර් මිල ඉහළ යාමත් එක්ක ලංකාවට ගැලපෙන රබර් වර්ගයක් සොයා ගැනීම සහ නිෂ්පාදන ශිල්පකම වැඩි දියුණු වීමත් කෙටි කාලීන තේ මිල පහළ යාමත් රබර් වගාවේ ව්‍යාප්ත වෙන්න හේතු වුණා. අගලවත්ත ප්‍රදේශයේ රබර් පරීක්ෂණ ආයතනයක් පිහිටුවලා රබර් වගාව දියුණු කරන්න අවශ්‍ය පියවර ගත්තා. සමාජ වෙනස් වීම. සමාජ වෙනස් වීම ගැන කතා කරද්දී මධ්‍යම පාන්තියක් බිහිවීම කම්කරු පන්තියක් බිහිවීම දක්වන්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික වෙනස් වීම යටතේදී අපි කලිනුත් කතා කරා බටහිර සංස්කෘතිය රට තුළ වැතිර යාම සහ බටහිර අධ්‍යාපනය රට තුළ වේගෙන් ව්‍යාප්ත වීම සිද්ධ වුණා. 19 වන සියවස තුළ වගා ව්‍යාප්තිය වෙළඳාම දියුණු වීම ගමනාගමන කටයුතු සහ සංනිවේදන කටයුතු වල ඇති වුණු දියුණුව නිසා යුරෝපීය වැඩි වැඩියෙන් ලංකාවට පැමිණියා. මේ නිසා ඔවුන් සමාජ ශාලා නිවාඩු නිකේතන ආදී බිහි වුණා. ඒ වගේම බටහිර සංස්කෘතිය රට තුළ පැතිර යන්නත් ඉවහල් වුණා. මේ විදිහට විවිධ සාධකවල බලපෑම නිසා බටහිර ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, ආචාර සමාචාර විදි, බටහිර ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර පාන මෙරට සංස්කෘතිය සමග මිශ්‍ර වුණා. බ්‍රිතාන්‍ය පාලනය නිසා උරුම වූ ප්‍රයෝජනවත් අංග විදිහට ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂා දැනුම රට තුළ පැතිරුණා. ගමනාගමන සහ සංනිවේදන කටයුතු දියුණු වුණා. අපනයන වැවිලි භෝග හඳුන්වා දුන්නා. කාර්මික විප්ලවයේ බලපෑම මෙරටට ලැබුණා. පාර්ලිමේන්තු අනුක්‍රමයක් ලැබුණා. අහිතකර බලපෑම් විදිහට බටහිර සංස්කෘතික ලක්ෂණ ඇති වුණා. මදසාර භාවිතය ව්‍යාප්ත වුණා. ඉඩම් අහිමි ජනතාවක් බිහි වුණා. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳවැන්නා. ගම් සභාව වැනි ප්‍රයෝජනවත් ආයතන විනාශ වුණා. ඊළඟට අපි 6 වෙනි පාඩම සාකච්ඡා කරමු. 6 වෙනි පාඩමේ තියෙන ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. නිදහසින් පස්සේ ගෙවුණු දශක කිහිපය තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ, ඒ වගේම ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවල සිදු වුණ වර්ධනය පිළිබඳ තොරතුරු තමයි මේ පාඩමේ ඇතුළත් වෙන්නේ. මුලින්ම අපි කතා කරන්නේ සෝල්බෙරි ප්‍රතිසංස්කරණ සහ නිදහස ලැබීම ගැන. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව සෝල්බෙරි කොමිසමේ සමාජිකයෝ 1944 දී ලංකාවට පැමිණියා. වර්ෂ 1946 ඉඳලම මෙරට අභ්‍යන්තර කටයුතුවල පාලන වගකීම ලාංකිකයන්ට පවරා දෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුව කැමති වුණත් විදේශ කටයුතු ඔවුන් අතම තියාගන්න තමයි උත්සාහ කළේ. ඊට හේතුව ලංකාවේ භූගෝලීය පිහිටීම ආරක්ෂක සහ යුද්ධ කටයුතු අතින් වැදගත් වීම නිසා. නමුත් ඩී.ඒ. සේනානායක මහතා වර්ෂ 1947 නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් කරන්න කටයුතු කළා. ලංකාවට නිදහස ලබා දීම පිළිබඳ කරුණු ඇතුළත් ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්තා. එම පනතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥා
1947 දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළා. 1948 වර්ෂයේ පෙබරවාරි 4 වන දින ඒ විධිවිධාන ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවට නැවත වරක් නිදහස ලැබුණා. මේ අනුව පෙබරවාරි 4 වෙනි දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනේ බවට ප්‍රකාශයට පත් කෙරුණා. අපි සෝල්බෙරි ආණ්ඩුක්‍රමය ගැන දැන් සාකච්ඡා කරමු. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතුණා. සෝල්බෙරි ආණ්ඩුක්‍රමය යටතේදී රජයේ කටයුතු කරගෙන යන අග්‍රාණ්ඩුකාර ධුරය, අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ අධිකරණයේ වශයෙන් ආයතන හතරක් හඳුන්වලා දුන්නා. අග්‍රාණ්ඩුකාරවරයා ගැන කතා කරොත් එතෙක් පැවති ආණ්ඩුකාර තනතුර අහෝසි කළා. එංගලන්ත කිරීටය නියෝජනය වීම පිණිස තනතුර ස්ථාපනය කරන නාම මාත්‍ර විධායක තනතුරක් වුණා. පාර්ලිමේන්තුවේදී මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාවකින් යුතු ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවා. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් වුණා. අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුණා. ආරක්ෂක සහ විදේශ කටයුතු අගමැතිවරයා යටතේ පැවති යුතු වුණා. අධිකරණ කටයුතු ගැන කතා කරද්දී සෝල්බෙරි ආණ්ඩුක්‍රමය අනුව ශිෂ්ටාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියක් මගින් අධිකරණ කටයුතු පැවැත්විය යුතු වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රධාන වශයෙන් දීපක්ෂ ක්‍රමය ප්‍රබල පක්ෂ දෙකක් පැවතුණා. ඒක දීපක්ෂ ක්‍රමය විදිහට හඳුන්වනවා. නමුත් ආසියාතික රටවල දේශපාලන පක්ෂ රසක් දක්නට ලැබෙනවා. එසේ දේශපාලන පක්ෂ රාශියක් පැවතීම බහුපක්ෂ ක්‍රමය විදිහට හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවීම ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. ලංකාවේ මැතිවරණයකදී මුල්වරට පක්ෂකමේ භාවිත වුණේ 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී. එම මැතිවරණය වෙනකොට ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ සංගමය වගේ පක්ෂ රැසක් බිහි වෙලා තිබ්බා. ලංකා සමසමාජ පක්ෂය මෙරට වඩාත් පැරණිම දේශපාලන පක්ෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආචාර්ය එන් එම් පෙරේරා, ආචාර්ය කොල්වින් නාරදසිල්වා, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ විදේශවලදී වාමාංශික දේශපාලනයේ ආභාෂය සහ අදහස් ලංකාවට අරගෙන ඇවිල්ලා වර්ෂ 1935 ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගත්තා. පස්සේ එම පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් දොස්තර එස් ඒ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 1943 ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටෙව්වා. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී පැවැත්වීමට නියමිතව තිබූ නිසා ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරද්දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා. 1959 වර්ෂයේදී බණ්ඩාරනායක මහතා ඝාතන වීමත් වීමෙන් පසුව එතුමාගේ බිරිඳ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පක්ෂ නායිකාව බවට පත් වුණා. වෙනත් දේශපාලන පක්ෂ විදිහට කම්කරු පක්ෂය, ද්‍රවිඩ සංගමය වගේ පක්ෂ දක්වන්න පුළුවන්. මැතිවරණය සහ සමාජ පෙරළිය. නිදහසින් පස්සේ අඛණ්ඩව බලයේ සිටිය එක්සත් ජාතික පක්ෂය පරදවලා 1956 ස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා යටතේ අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණා. සංඝ වෙදගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගවල සහයක් මහජන එක්සත් පෙරමුණට ලැබුණා. ඒ වගේම මේ මැතිවරණයේදී හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ කිහිපයක් පහත දක්වලා තියෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, බ්‍රිතාන්‍යයන් සමග 1947 අවසන් කරගෙන තිබ්බ ආරක්ෂක සහ බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම අහෝසි කිරීම, ලෝකයේ බල කඳවුරුවලට නොබැඳී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, වරාය සහ බස් ජනසතු කිරීම ප්‍රමුඛ ජනසතු ව්‍යාපාර, දේශීය කර්මාන්ත සහ කෘෂිකර්ම දියුණු කිරීමට කටයුතු කිරීම,
උසස් අධ්‍යාපනයේ උන්නතිය සඳහා විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කිරීම. මෙන්න මේවා තමයි ප්‍රතිසංස්කරණ විදියට දක්වලා තියෙන්නේ. ඊළඟට 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම ගැන කතා කරද්දී 1948 වර්ෂයේ ඉඳලා 1972 දක්වා කාලයේදී සෝල්බරි ආණුක්‍රමය මෙරට ක්‍රියාත්මක වුණා කියලා තියෙනවා. 1972 ආණුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ විදිහට ලංකාව යනුවෙන් හැඳින්වු මෙරට ශ්‍රී ලංකාව විදිහට නාමයක් හැඳින්වුවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම අවසන් කළා. ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගත්තා. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කළා. මෙන්න මේ දේවල් තමයි 1972 ආණුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ වෙන්නේ. ඊළඟට මූලික මිනිස් අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමේදී නීතිය පසඳලීම ක්‍රියාත්මක කිරීම සහ නීතිය රැකවරණය සර්වසාධාරණ වෙන්න ඕන කියලා සඳහන් වෙනවා. ඒ වගේම නීතියට අනුකූල මිස පුද්ගලයෙකුගේ ප්‍රාණයට නිදහසට හෝ සුරක්ෂිතභාවයට හානි කරන්න බෑ. සෑම පුරවැසියෙකුටම සිටීමේ නිදහස, හෘද සාක්ෂි නිදහස සහ ආගමික නිදහස අයත් වෙලා තියෙනවා. පුරවැසියන්ට සාමකාමීව රැස් වෙන්න අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා. මෙන්න මේ දේවල් තමයි 1972 ආණුක්‍රම ව්‍යවස්ථාවේ 18 වගන්තියේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙන්නේ. ජනාධිපති තනතුර සෝල්බෙරි ව්‍යවස්ථාව යටතේදී පැවති අග්‍රාණ්ඩුකාර තනතුර වෙනුවට නව ව්‍යවස්ථාවෙන් නාමික විධායක ජනාධිපති තනතුරක් හඳුන්වා දුන්නා. විලියම් ගොපල්ලව මහතා මේ ප්‍රථම නාමික විධායක ජනාධිපති තනතුරට පත් කෙරුණා. ජාතික රාජ්‍ය සභාව ගැන කතා කරද්දී 1972 කලින් පාර්ලිමේන්තුව යනුවෙන් හැඳින්වූ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට මේ අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කළා. අගමැති සහ අමාත්‍ය මණ්ඩලය ගැන කතා කරොත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා වෙනවා. අධිකරණයේදී 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ පද්ධතියක් පිහිටෙව්වා. ඒ යටතේදී ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වගේ අධිකරණ පද්ධතියක් නිර්මාණය කළා. මෙම අධිකරණ පද්ධතිය ප්‍රධානතම ආයතන දෙක වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය. ඊළඟට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරොත් 1977 ජූලි මාසයේ පැවති මැතිවරණයෙන් ජාතික රාජ්‍ය සභාවේ වැඩි ආසන සංඛ්‍යාවකින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය විදිහට නම් කළා. ඒ වගේම එය ඒකීය රාජ්‍යයක් විදිහටත් හැඳින්වුවා. විධායක ජනාධිපති ධූරය. විධායක ජනාධිපති ධූරය ගැන කතා කරොත් 1978 ව්‍යවස්ථාවේ 30 වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා, විධායක ප්‍රධානියා වගේම ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයත් වෙනවා. ජනාධිපතිවරයා සතු බලතල ගැන කතා කරද්දී පාර්ලිමේන්තුව කැඳවීම වාරාවසාන කිරීම, මහමැතිවරණයකින් පසුව පැවැත්වෙන මංගල පාර්ලිමේන්තු රැස්වීමේ මුලසුන දැරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඒ වගේම අගමැතිවරයා පත්කිරීම, ඇමතිවරුන් පත්කිරීම, ඇමතිවරුන්ට විශේෂ සහකාරය පැවරීම වගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම ජනාධිපතිට පැවරලා තියෙන වගකීමක් වෙනවා. ඒ අනුව විධායකයේ නායකයා ජනාධිපති වෙනවා. අග්‍රවිනිශ්චකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණයේ විනිශ්චකරුවන් පත්කිරීම, අධිකරණයකින් වරදකරු කළ තැනැත්තෙකුට සමාව දීම, දඬුවම් ලිහිල් කිරීම වගේ අධිකරණ ක්ෂේත්‍රයේ බලතල ප්‍රමාණයක් ජනාධිපතිතුමා සතු වෙනවා. රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිවරයාට බලතල රැසක් හිමි වෙලා තියෙනවා. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම, රාජ්‍ය උත්සවවල මුලසුන දරන්න, ජාත්‍යන්තර වශයෙන් ජනරජය නියෝජනය කරන්න, රාජ්‍ය මුද්‍රාව භාරය තබා ගන්න, ඒ වගේ බලතලවලට උදාහරණ වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විරුද්ධව කවර කරුණක් සම්බන්ධයෙන් අධිකරණයක නඩු පැවරීම කළ නොහැකි. එය ජනාධිපතිවරයා සතු විශේෂ වරප්‍රසාදයක් වෙනවා. අගමැති සහ අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ජනාධිපති සතු බලයක් වෙනවා. 1972 ව්‍යවස්ථාව යටතේ අගමැති සතු වෙච්ච බලතල මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති සතු වෙලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයට පැවරුණු නිශ්චිත කාර්යයන් පවතිනවා. උදාහරණ විදිහට පාර්ලිමේන්තු විසින් පනවන ලද නීති ක්‍රියාත්මක කිරීම,
ඒ අමාත්‍යංශවල අයවැය ඇස්තමේන්තු සහ අතුරු අයවැය සැකසීම, අමාත්‍යවරුන්ට පැවරුණු ඒ විෂය භාරව කටයුතු කිරීම වගේ දේවල් අමාත්‍ය මණ්ඩලයට පැවරිච්ච කාර්යයන් වෙනවා. පාර්ලිමේන්තු ගැන කතා කරොත් 1972 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව විදිහට හඳුන්වපු ව්‍යවස්ථා මණ්ඩලය වෙනුවට මේ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු ස්ථාපිත කරා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් සමන්විත වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු සතු බලතල කිහිපයක් දක්වලා තියෙනවා. අංක 1 නීති පැනවීම, අංක 2 මුදල් පරිපාලනය, අංක 3 අයවැය සකස් කිරීම, අංක 4 සංවර්ධන සැලසුම් සම්පාදනය. මෙන්න මේ දේවල් තමයි පාර්ලිමේන්තු සතු බලතල වෙන්නේ. අධිකරණය ගැන කතා කරොත් 1978 ආණුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන අධිකරණ පද්ධතියක් හඳුන්වා දෙන්න අවශ්‍ය පියවර ගත්තා. අධිකරණ ආයතනය සංවිධානය වෙලා තියෙන ආකාරය පහලින් දක්වලා තියෙනවා. ශිෂ්ට අධිකරණය, අභියාචන අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, පවුල් අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය වගේම ප්‍රාථමික අධිකරණයත් මේ සංවිධානයට දක්වන්න පුළුවන්. මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරද්දී 1972 ව්‍යවස්ථාවට වඩා 1972 ව්‍යවස්ථාවට වඩා පුළුල් විග්‍රහයක් 1978 ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකීම, කතා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, වද හිංසාවලින් මිදී සිටීමේ නිදහස, කැමති ආගමක් ඇදහිමේ නිදහස, ඒ වගේම කැමති වෘත්තියක් රැකියාවක් කිරීමේ නිදහස ආදිය ඇතුළත් වෙලා තියෙනවා. 1978 ජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡන්ද විමසීම් ක්‍රම තුනක් දක්වලා තියෙනවා. ජනාධිපතිවරණය, සමානුපාතික නියෝජන ක්‍රමය සහ ජනමත විචාරණය. ජනාධිපතිවරණයේදී 50% ඉක්ම වූ බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අපේක්ෂකයා ජනාධිපතිවරයා විදිහට පත් වෙනවා. 1978 වෙනකොට අගමැති ධුරයේ ඉඳපු ජේ.ආර්. ජයවර්ධන මහතා මේ රට ප්‍රථම විධායක ජනාධිපති විදිහට නම් කෙරුණා. සමානුපාතික නියෝජන ගැන කතා කරොත් සමානුපාතික නියෝජන ක්‍රමය 1978 ආණුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි හඳුන්වලා දුන්නේ. ජනමත විචාරණය ගැන කතා කරොත් ජනමත විචාරණය නිශ්චිත කරුණක් සඳහා තමන්ගේ අභිමතය ඔව් හෝ නැහැ ලෙස ප්‍රකාශ කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම සිද්ධ වෙනවා. 1982 දී මෙරට ජනමත විචාරණයක් පවත්වලා තියෙනවා. එය එතෙක් පැවති එකම ජනමත විචාරණය කියලා දක්වලා තියෙනවා. නිදහසෙන් පස්ස සංවර්ධන කටයුතු ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ කෘෂිකර්මාන්තයේ සංවර්ධය ගැන තමයි අපි කතා කරන්නේ. ඒ යටතේ වීගෝවිතන දියුණු කරන්න 1931 ඉඳන් 1947 ඩොනමෝර ආණ්ඩුක්‍රම යටතේදී කෘෂිකර්ම අමාත්‍යාංශය ලාංකික ඇමතිවරුන්ට ලබා දීමත් කෘෂිකර්මය දියුණු කිරීමට මහත් උනන්දුවක් දක්වපු ඩී.එස්. සේනානායක මහතා එම අමාත්‍යාංශයේ ඇමතිවරයා බවට පත් වුණා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඒ යුගයේදී වී වගාවේ දියුණුව ඇති කරන්න එතුමා පියවර ගත්තා කියලා දක්වලා තියෙනවා. ඩී සේනානායක මහතා විසින් වියලි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු විදිහට තෙත් කලාපයේ ඉහළ යමින් පවතින ජනගහන තදබදය සහ රැකියා හැඟිය අඩු කිරීම, රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, වියලි කලාපයේ පැරණි වැව් සහ වාරි මාර්ග අලුත්වැඩියා කළා, එහි ඉඩම් ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම, තෙත් කලාපයේ පවතින ඉඩම් හිඟය අඩු කරලා ඉඩම් හිමි තෘප්තිමත් ගොවි පරපුරක් නිර්මාණය කිරීම. මෙන්න මේ දේවල් තමයි වියලි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු වෙන්නේ. නව ගොවි ජනපද පිහිටුවීමේදී රජය මුහුණ දුන් අභියෝග රැසක් තිබුණා. ඒ අභියෝග විදියට තෙත් කලාපයේ ජනතාව තෝරාගෙන වියලි කලාපයට කැඳවාගෙන ගොස් ඉඩම් ලබා දීමේදී නිවාස තනවා පදිංචි කරවන්න වුණා. කාලාන්තරයක් වනගතව පැවති බිම් කෘෂිකර්මාන්තයට සුදුසු විදිහට හදන්න උපකාර කරා. ඒ වගේම වාරිමාර්ග පහසුකම් සැපෙව්වා. ප්‍රථම අස්වැන්න නෙලනතෙක් ඒ ජනපදවාසීන්ට ආධාර මුදලක් ලබා දුන්න. ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය වගේ පහසුකම් ඇති කරා. නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අලෙවි සංවර්ධන සේවා පිහිටෙව්වා. මේ අභියෝග ජයගන්න නීති රීති සහ සැලසුම් සකස් කරා. වගේම නිදහස ලබන්න කලින්ම ගොවි ජනපද කිහිපයක් පිහිටුවන්න හැකියාව ලැබුණා. මින්නේරිය, කාගම, නච්චදුව, බෙරගම, මිනිපේ, පරාක්‍රම සමුද්‍රය, රිදී බැඳි ඇල,
සංගිල කනදරාව උනිච්චයි වගේ බඳු ජනපදවලට උදාහරණ වෙනවා. නිදහස ලැබීමේ පස්සේ 1953 දක්වා කාලයේදී තවත් ගොවි ජනපද 15ක් පිහිටවන්න කටයුතු කළා. මෙරට ආරම්භ කරපු පළවෙනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය විදිහට දක්වලා තියෙනවා. ඊළඟට මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගැන කතා කරොත් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මගින් අපේක්ෂා කරපු අරමුණු කිහිපයක් තිබ්බා. ඒ අරමුණු විදිහට වියලි කලාපයේ ගොවිබිම් ඵලදායී ලෙස කෘෂිකර්මික කටයුතු වලට යොදා ගන්න වුමනා කරන ජල පහසුකම් සපයන්න වුණා. ඉහළ ගිය විදුලි ඉල්ලුම සඳහා විදුලි බලය නිෂ්පාදනය කරන්න කටයුතු කළා. ජල සම්පාදනය නිසා නව ජනාවාස බිහි කිරීමෙන් ඉඩම් නැති ජනතාවට ඉඩම් සපයා දීලා ආහාර භෝග වගා ව්‍යාප්ත කරන්න මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණු වුණා. මහවැලි ව්‍යාපාරයෙන් අපේක්ෂිත මේ ප්‍රධාන අරමුණු වලට අමතරව කෘෂිකාර්මාන්ත අවස්ථා බිහි කිරීම, ගං වතුර පාලනය, මිරිදිය මසුන් බෝ කිරීම වගේ තවත් ඵලදායී ප්‍රතිඵල කිහිපයක් අපේක්ෂා කළා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් රජය මහවැලි ව්‍යාපාරයේ කටයුතු වසර 6කින් නිම කරන්න තීරණය කරා. මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවලා ගාමිණී දිසානායක මහතාට එම අමාත්‍යාංශයේ වැඩ පැවරුවා. 1979 දී මහවැලි අධිකාරිය පිහිටෙවුවා කියලා සඳහන් වෙනවා. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේදී කොත්මලේ, වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹේ, උල්හිටිය, රත්කිඳ සහ මාදුරුවේ ජලාශය ඉදිකිරීමත්, රත්කිඳ මාදුරුවේ උමග ඇතුළු උමං කිහිපයක් වගේම මිනිපේ අමුණ වගේ අමුණු සහ ජල හැරවුම් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිකරන්නත් කටයුතු කළා. විභාගව දිනු කරන්න අනුගමනය කළ වෙනත් ක්‍රියාමාර්ග විදිහට 1943 දී විභාගව සඳහා සහතික මිල ක්‍රමයක් හඳුන්වා දීම, වී පරේක්ෂණ ආයතනයේ පිහිටුවලා නව වී ප්‍රභේද හඳුන්වා දීම, උදාහරණ විදිහට බතලබඩ වී අභිජන මධ්‍යස්ථානය, ගොවිජන මධ්‍යස්ථාන, ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටවීම, රජයේ බැංකු මගින් ගොවියන්ට ණය ආධාර ලබා දීමට පියවර ගත්තා. ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ගැන කතා කරොත් තේ, රබර් සහ සාම්ප්‍රදායිකව පැවති පොල් වගාව ආශ්‍රිත නිෂ්පාදන දියුණු කරන්න පියවර ගත්තා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින් එක් පුද්ගලයෙකුට අයිතිය තබා ගන්න පුළුවන් නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් නියම කරා. ව්‍යාපාරික වතු වගාවේ දෙනු පොදු සමාගම් සතු ඉඩම් ජන සතු කරා. පොදු සමාගම් සතු විශාල ඉඩම් රාජ්‍ය අංශයටත් ලැබීම නිසා විශාල ඉඩම් පිළිබඳ අයිතිය පෞද්ගලික අංශයෙන් රාජ්‍ය අංශයට මාරු වුණා. නිදහසෙන් පස්සේ රජය අනුගමනය කරපු ඉඩම් බෙදා දීමේ ප්‍රතිපත්තිය නිසා මෙරට කුඩා ඉඩම් හිමියන් පිරිසක් බිහිවීම කැපිපෙන ලක්ෂණයක් වුණා. සුළු අපනයන භෝග ගැන කතා කරද්දී කෝපි, කොකෝවා, කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, කුරුඳු වගේ සුළු අපනයන භෝග වගාවත් දියුණු කරන්න නිදහසෙන් පස්සේ විවිධ පියවර අනුගමනය කළා. කාර්මීකරණ ප්‍රතිපත්ති යටතේදී 1952 වර්ෂයේදී ලංකාවට පැමිණි ලෝක බැංකුව නියෝජිත කණ්ඩායමක් රජයේ මැදිහත්වීම මත මධ්‍යම සහ සුළු පරිමාණයේ කර්මාන්ත ආරම්භ කිරීමේ වැදගත්කම හඳුන්වා දුන්නා. ප්‍රථම කාර්මික ජනපදයේ ඒකල පිහිටෙව්වා. ඒ වගේම 1960 රත්මලාන කාර්මික ජනපදයේ පිහිටෙව්වා. 1960 වර්ෂයෙන් පස්සේ ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය ඇතිවෙච්ච කැපිපෙන ලක්ෂණ කිහිපයක් දක්වනවා. 1961 මහජන බැංකුව පිහිටවීම, ප්‍රමිති කාර්යංශයේ පිහිටවීම, ආයාත ආදේශක ප්‍රතිපත්තිය නිසා දේශීය ගෘහස්ථ කර්මාන්ත සහ සුළු කර්මාන්ත දියුණු වීම. ආයාත ආදේශන ප්‍රතිපත්තිය කියන්නේ විදේශවලින් ආනයන කරන භාණ්ඩ වෙනුවට ඊට සමාන ආදේශක දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම. සිමෙන්ති, යකඩ සහ වානේ තුනී ලෑලි, සීනි ආදී කර්මාන්ත රජයේ මැදිහත්වීමෙන් කරගෙන ගියා. ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ ඇතුළු අපනයන ආශ්‍රිත කර්මාන්තවල ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටවීම, බියගම සහ කොග්ගල තවත් අපනයන සැකසුම් කලාප පිහිටවීම කාර්මික ක්ෂේත්‍රයේ උන්නතියට දායක වුණා. අධ්‍යාපනය ගැන කතා කරද්දී TWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. එමගින් රජයේ පාසල් පිහිටෙව්වා, අධ්‍යාපන ව්‍යාප්තියට මුදල් යෙදුවා. ඒ වගේම රට පුරා පාසල් සංඛ්‍යාව ඉහළ ගියා. විෂයමාලා සංවර්ධනය සහ ගුරු පුහුණු කටයුතු නවීකරණය කරා. විද්‍යාගාර පහසුකම් සහ
පුස්තකාල පහසුකම් වර්ධනය කරා. දිවාහාරය, පාසල් පොත්, වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවා සහ පාසල් නිලැඳුම් නොමිලේ ලබා දුන්නා. ඒ වගේම සහනදායි ගමනාගමන පහසුකම් ලබා දීමත් ශිෂ්‍ය සුබසාධන සේවා සහ උපකාරක කටයුතු වැඩි දියුණු කරන්න පියවර ගත්තා. අධ්‍යාපනයේ පරිපාලන රටාව කාලයට ගැළපෙන විදිහට වෙනස් කළා. වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවමින් එකී අධ්‍යාපන කටයුතු පුළුල් කරන්න උත්සාහ කළා. නව විශ්වවිද්‍යාල පිහිටුවමින් උසස් අධ්‍යාපන කටයුතු වැඩි කරන්නත් 1942 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාලය කොළඹ පිහිටුවන්නත් 1952 ලංකා විශ්වවිද්‍යාල පේරාදෙණියට අරගෙන යන්නත් කටයුතු කළා. විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාලය බවට පත් කරා. 1972 මොරටුව කටුපැද්ද විශ්වවිද්‍යාලය සහ 1974 යාපනය විශ්වවිද්‍යාලය පිහිටෙව්වා. ඒ වගේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වුණා. සමාජ සුබ සාධන යටතේදී ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු දියුණු කිරීම, රැකියා ලබා ගැනීමේදී දක්ෂතාවයට මුල්තැන දීම සහ තරඟ විභාග ක්‍රම යොදා ගැනීම, නිදහස සමානාත්මතාව සහ මූලික අයිතිවාසිකම් වගේ සංකල්ප ව්‍යවස්ථාගත කර කෘෂිකර්මය සහ ධීවර කටයුතු ආදියට ණය පහසුකම් සැපෙව්වා. සෞඛ්‍ය සේවය ගැන කතා කරොත් ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා දියුණු කරන්න විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. වෙනත් සුබ සාධන කටයුතු විදිහට මහා මාර්ග සහ දුම්රිය මාර්ග තැනවීම, මේ නිසා ප්‍රවාහන සහ ගමනාගමන කටයුතු වල දියුණුවක් ඇති වුණා. රජය විසින් ආහාර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ වගේම නාගරික ප්‍රදේශවල තට්ටු නිවාස ඉදි කළා. නිවාස සංකීර්ණ තනවන්න රජය කටයුතු කළා. මෙන්න මේ දේවල් තමයි අපි 6 වෙනි පාඩමෙන් සාකච්ඡා කරන්නේ. 7 වෙනි පාඩමට ආවොත් එහෙම 7 වෙනි පාඩමේ ලෝකේ කැපී පෙනෙන විප්ලව ගැන කතා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය ගැන තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. ඇමරිකන් නිදහස් රටන ගැන කතා කරොත් ඇමරිකන් ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්න ගෙන ගිය සටන තමයි ඇමරිකන් නිදහස් රටන කියලා හඳුන්වන්නේ. යුරෝපීයන් ඇමරිකාවේ ජනපද පිහිටවන බලපෑ හේතු විදිහට යුරෝපා රටවල පැවති රෝමානු කතෝලික සහ රෙපරමාදු ආගම් ගැටුම් නිසා ආගමික නිදහස පතා නව ප්‍රදේශ වෙත යුරෝපීයන් ඇදී ගියා. නව ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීමෙන් ජන ජීවිතය සෞභාග්‍යමත් කරගන්න යුරෝපීයන් යොමු වුණා. කීර්තිය ධනය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් යුරෝපා රටවල පාලකයෝ නව ප්‍රදේශ සොයාගෙන ජනාවාසය ඉදි කරගන්න උනන්දු වුණා සහ ධෛර්යමත් වුණා. බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවේ. මේකෙදි ඉස්පාඤ්ඤවරුන් සහ පෘතුගීසීන් දකුණු ඇමරිකන් ප්‍රදේශවල නව ජනාවාස පිහිටෙව්වා. ඒ වගේම බ්‍රිතාන්‍යෝ සහ ප්‍රංශවරු උතුරු ඇමරිකන් ප්‍රදේශවල ජනපද පිහිටෙව්වා. ඇමරිකන් ජනපද සහ බ්‍රිතාන්‍ය පාලනය ගැන කතා කරොත් උතුරු ඇමරිකානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනපද පිහිටවීමේ පිහිටුවේ බ්‍රිතාන්‍ය සමාගම් සහ විවිධ පුද්ගලයන් මැදිහත් වීම. බ්‍රිතාන්‍ය රජයේ ආධිපත්‍ය පිළිගත යුතු බවත්, මව් රටේ නීතිය නව ජනපදවල අනුගමනය කළ යුතු බවත් කොන්දේසිවල ඇතුළත් වෙලා වුණා කියලා සඳහන් වෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකන් ජනපදවාසීන් මුහුණ දුන් ගැටලු දෙකක් තිබුණා. අංක 1 ප්‍රංශවරුන්ගේ තර්ජනය, අංක 2 රතු ඉන්දියානු තර්ජන. 7 අවුරුදු යුද්ධයෙන් ප්‍රංශය පරාජය වෙලා උතුරු ඇමරිකාවේ ප්‍රංශ බලය බිඳ වැටීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළපු ආරක්ෂක උපාය මාර්ගත් එමගින් රතු ඉන්දියානු තර්ජනය අඩු වෙලා ගියා. ඒ වගේම මේ ජනපදවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනපදවාසීන්ට බ්‍රිතාන්‍ය සහාය තවදුරටත් අත්‍යවශ්‍ය වුණේ නැහැ. නිදහස් සටනට බලපෑ හේතු විදියට 1763 වර්ෂයෙන් පස්සේ බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් නව නීති රීති නිසා ජනපදවාසීන් සහ මව් ආණ්ඩුව අතර මත ගැටුම් ඇති වුණා. එය නිදහස පිළිබඳ හැඟීම් වර්ධනය වෙන්න බලපෑවා. 1764ත් 1765ත් වර්ෂය කාලය තුළ පැනවූ පනත් 3ක් පිළිබඳ සඳහන් වෙනවා. සීනි පනත, මුදල් නෝට්ටු පනත සහ මුද්දර පනත. ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු විදිහට ඇමරිකන් ජනපදවාසීන් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය මැදිහත්වීම අඩු පාලනයකට හුරු වෙලා හිටියා. බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ තම රටට වාසිදායක ආර්ථික ප්‍රතිපත්තිය, ජනපදවාසීන්ගේ සිතුම් පැතුම් සහ ආකල්ප බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිසි ලෙස අවබෝධ කරගෙන නොසිටීම, 1763 පසුව පැනවූ අනපනත් සහ නවබදු වර්ග, ජනපදවාසීන්ගේ සාධාරණ සටන් මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කිරීම,
නිදහස පිළිබඳ ජනපදවාසීන් තුළ ඇති වූ උනන්දුව මෙන්න මේ දේවල් තමයි ඇමරිකන් විප්ලවයට තුඩු දුන්න හේතු වෙන්නේ. නිදහස් සටන ගැන කතා කරොත් 1763 වසරෙන් පස්සේ බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දෙන අනපනත් බදු වර්ගවලට එරෙහිව විරෝධතාවක් ඇති වුණා. නව පනත් අතුරින් ප්‍රබලම විරෝධයක් ඇති වුණේ මුද්දර පනත සම්බන්ධයෙන්. නියෝජනයක් නැත්නම් බදුත් නැත යන සටන් පාඨය තමයි ඇමරිකාවේ ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨය බවට පත් වුණේ. 1773 දී බ්‍රිතාන්‍ය පැන වූ තවත් පනතකින් ඇමරිකන් ජනපදවලට තේ සැපයීම පිළිබඳ තනි අයිතිය එක් සමාගමකට පමණක් පැවරුණා. 1773 දී බොස්ටන් වරායේ නවතලා තිබ්බ තේ නැවකට වෙස්වලාගෙන ඇතුළු වෙච්ච බොස්ටන් වැසියන් පිරිසක් එහි තේ පෙට්ටි 342ක් මුහුදට විසික් කළා. එය බොස්ටන් තේ සාදය විදිහට ප්‍රචලිත වුණා. මෙය ඇමරිකන් විප්ලවයේ ආරම්භය විදිහට සලකනවා. බ්‍රිතාන්‍යයන් මේ කරපු මර්ධනකාරී පිළිවෙත නිසා කෝපයට පත් වෙච්ච ජනපදවාසීන් වර්ෂ 1774 දී ෆිලඩෙල්ෆියා නගරයට රැස්වලා සම්මේලනයක් පැවැත්වුවා. ඇමරිකානු විප්ලවය පිළිබඳ ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය මේ සම්මේලනය විදිහට හඳුන්වනවා. ෆිලඩෙල්ෆියා නගරයට රැස්වෙච්ච ජනපදවල නියෝජිතව මහද්වීපික හමුදාවක් ලෙස සංවිධානය වෙන්න තීරණය කරා. එම හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට ජෝර්ජ් වොෂින්ටන් පත් කරගත්තා. මේ සටන් වලින් බ්‍රිතාන්‍ය පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය සාම සාකච්ඡා වලට යොමු වුණා. සාකච්ඡා අවසානයේදී 1783 දී අත්සන් කරපු පැරිස් සාම ගිවිසුමෙන් ඇමරිකාව නිදහස් සහ ස්වාධීන රාජ්‍යයක් විදිහට බ්‍රිතාන්‍ය විසින් පිළිගන්නා බවට දක්වලා තිබුණා. ඒ අනුව ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත් වුණා. නිදහස් සටනේ ප්‍රතිඵල විදිහට ඇමරිකන් එක්සත් ජනපදයේ නම් ස්වාධීන රාජ්‍යයක් බිහි වුණා. समस्त मानव संहतियट निधासे अगे पेनवादुन अवस्थावकुना मूलिक मिनी सैतिवासिकंपिलिमंद लोपुरा उनंद्वाक्यतिवुना लोके प्रथम लिखित संदीय आंडुक्रम व्यवस्थाव बिहेवुना प्रंश विप्लव गैन कथागराद्दी 1789 दी प्रंश राजा आंडुव टेरिव नगी सिटी एराट जनताव राजा आंडुव बिंददमल नव पालने पीटवागान तमाई प्रंश विप्लवे आरंभ कले प्रंशे पालने करपु දාසේවන ලුවි රජතුමා එරට පරිහානියට ප්‍රධාන වශයෙන් වගකීතු පුද්ගලයෙක් වුණා. මේ නිසා එරටේ සාමාන්‍ය ජනතාව නිදහස සමානාත්මතාව සහ සහෝදරත්වය යන සංකල්පය පදනම් කරගෙන සටන් ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ගියා. ප්‍රංශ විප්ලවයට බලපෑ දේශපාලන හේතු විදියට විප්ලවයට පෙර ප්‍රංශයේ පැවතුනේ රාජානුක්‍රමයක්. ප්‍රංශය පාලනය කරන ලද්දේ බුරුබෝන් රාජවංශය විසින්. 14 වන ලුවි රජු සහ 16 වන ලුවි රජු එම රාජවංශයේ කැපී පෙනෙන පාලකයන් දෙදෙනෙක් වුණා. එරට රජවරු තමන්ට එම පදවිය දේව වරමින් ලැබුණු එකක් බව සලකලා කටයුතු කරා. 14 වන ලුවි රජතුමා රාජ්‍ය නම් මම යනුවෙන් ප්‍රකාශ කරා. මා අපේක්ෂා කරන ඕන දෙයක් නීත්‍යානුකූලයි විදිහට ප්‍රකාශ කළා. රජුගේ මෙම බලය පෞද්ගලික සහ දේශපාලන සතුරන් මැඩලීමට යොදාගත්තා. ඒ වගේම ඔවුන් සිරගත කරේ බැස්ටිල් නම් බන්ධනාගාරය. මේ බැස්ටිල් බන්ධනාගාරයට ප්‍රංශ විප්ලවයේ මුලින්ම ප්‍රහාරයක් එල්ල වුණා. රජු ගත කරපු සුඛෝපභෝගී ජීවිතය ජනතා අප්‍රසාදයට බඳුන් වුණා. ඒ වගේම පොදු ජනතාව සහ රජු අතර සම්බන්ධතාවය බොහෝ දුරට දුරස් වෙලා ගියා. මේ රාජාණ්ඩුව අතිශයම දූෂිත එකක් බවට පත් වුණා. ප්‍රාදේශීය පාලනය සඳහා ඉන්ටෙන්ඩාන්ට් නම් නිලධාරීන් පිරිසක් පත් කරා. මේ සියලු දේවල් නිසා සාමාන්‍ය ජනතාව වඩාත් පීඩාවට පත් වෙලා සිටියා. රාජාණ්ඩුවේ තිබුණ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය ප්‍රංශය තුළ විප්ලවකාරී තත්ත්වයක් ඇති කරන්න හේතු වුණා කියලා දක්වලා තියෙනවා. ප්‍රංශ විප්ලවයට බලපෑ සමාජ හේතු. අපි කතා කරේ දේශපාලන හේතු, දැන් කතා කරන්නේ ප්‍රංශ විප්ලවයට බලපාපු සමාජ හේතු. සමාජ හේතු විදිහට පූජකවරු සහ රදලයෝ ප්‍රංශ සමාජයේ වරප්‍රසාද ලත් පිරිසක් වුණා. මේ පූජකවරු බදු ගෙවීමෙන් නිදහස් වෙලා හිටියා. ඒ වගේම රදලයන් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳා රටේ ඕනම ස්ථානයක දඩයම් කරන්න අයිතිය තිබ්බා. රදලයන් සතු ධාන්‍ය අඹරුම්හල් වයින් පෙරණ යන්ත්‍ර පෝරණු ආදිය ගොවියන්ගේ සිය අවශ්‍යතා ඉටු කරගන්න ගත යුතු වුණා. ඒ වගේ මේ සඳහා අධික ගාස්තුවක් රදලයන් විසින් අය කරගත්. ගොවින්ගේ ඉඩම් වලින් බදු අය කර ගැනීමේ අයිතිය රදලයන් සතු වුණා.
රජයට බදු ගෙවීමෙන් රදලියෝ නිදහස් වුණා. ප්‍රංශ සමාජයේ ධනයෙන් සහ උගත්කමින් ඉදිරියෙන් සිටි පිරිස මධ්‍යම පන්තිය වුණා. නමුත් මධ්‍යම පන්තියට සමාජයේ සුදුසු තැනක් හිමි වුණේ නැහැ. ප්‍රංශ වරප්‍රසාද හිමි සාමාන්‍ය ජනතාව අතරින් මහත් පීඩාවට පත් වූ පිරිස වුණේ ගොවි ජනතාව. ප්‍රංශ විප්ලවයට බලපෑ ආර්ථික හේතු විදියට විප්ලවය සමය වෙනකොට ප්‍රංශ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා තිබුණා. ඊට බලපෑ හේතු විදියට රජුගේ සහ රජපෞලේ සුඛෝපභෝගී ජීවිතය අනවශ්‍ය උදේ වියදම් දක්වන්න පුළුවන්. ඒ වගේම බ්‍රිතාන්‍ය ප්‍රංශය සත් අවුරුදු යුද්ධයකට සහභාගී වී පරාජයට පත්වීම සහ ඇමරිකන් නිදහස් සටනට සහයෝගය දීම නිසා ප්‍රංශයට ආර්ථික වශයෙන් පාඩු විඳින සිද්ධ වුණා. අසාධාරණ බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. මේ බදු වර්ග තුන විදිහට ටේල්, ගැබේන්, කැපිටේෂන් බද්ද දක්වන්න පුළුවන්. මධ්‍යම පන්තිය අපේක්ෂා කරපු ක්‍රියාශීලී පාලනය හෝ ආර්ථික සුරක්ෂිතතාවය ලබා දෙන ප්‍රංශ රාජාණ්ඩුවට බැරි වුණා. මේ නිසා මධ්‍යම පන්තිය විප්ලවයට නායකත්වය දෙන්න ඉදිරිපත් වුණා. ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනික මතවාද විදියට මොන්ටෙස්කියුගේ නීති සාරය නම් කෘතිය, වෝල්ටයාගේ ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දැක්වුවා. රූසෝ සමාජ සම්මුතිය නම් ඔහුගේ ග්‍රන්ථය මගින් ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කළා. ප්‍රංශ විප්ලවයට බලපෑ ආසන්නතම හේතු විදිහට ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා ඇතිවෙච්ච තත්ත්වය දක්වන්න පුළුවන්. මේ විප්ලවයේදී මධ්‍යම පාන්තිකයෝ ගෘහස්ථ ටෙනිස් පිටියකට රැස් වෙලා ප්‍රංශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර මිසක් විසිර නොවන බවට දිරුම් දුන්නා. මෙය ටෙනිස් පිටිය දිරුමු විදිහට හඳුන්වනවා. 1789 ප්‍රංශ රාජාණ්ඩුවේ අසාධාරණකම් වලට සංගීතයක් ලෙසින් දිස්වන බැස්ටිල් බන්ධනාගාරයට පහර දීලා ඔවුහු එහි සිරකරුවන් නිදහස් කරගත්තා. ඒ වගේම ප්‍රංශ විප්ලවය මෙයින් ආරම්භ වුණා. විප්ලවවාදියෙක් වෙච්ච ලෆායට් නම් නායකයා යටතේ ජාතික ආරක්ෂක හමුදාව පිහිටවාගෙන රට පුරා විප්ලවවාදී කමිටු පිහිටෙව්වා. විප්ලවවාදීන්ගේ පාලනය යටතේදී 16 වන ලුවි රජුට සහ මාරි ඇන්ටෝනට් බිසවට එරෙහිව නඩු විභාගයක් පවත්වලා එම දෙදෙනාටම මරණ දඬුවම නියම කළා. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල විදිහට ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශයේ දේශපාලන, ආර්ථික සහ සමාජීය අංශවල වෙනස්කම් රසක් සිද්ධ වුණා. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝක පුරා උනන්දුවක් ඇති වුණා. ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශය තුලත් විවිධ වෙනස්කම් ඇති වුණා. උදාහරණ විදිහට ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමයේ බිඳවැහෙනා ප්‍රංශ ගොවි ජනතාවට සහන ලැබුණා. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන ක්‍රමයක් බිහි වුණා. ස්ථාවර දේශපාලන තත්ත්වය නිසා වර්ෂ 1799 දී හමුදා නිලධාරියෙක් විත නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලය අල්ලා ගත්තා. එතැන් සිට ප්‍රංශයේ බිහි වුණේ අලුත් දේශපාලන තත්ත්වයක්. ඊළඟට අපි කතා කරන්නේ රුසියානු විප්ලවය ගැන. රුසියානු විප්ලවයේදී රුසියාව ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 6 පමණ පැතිරී ගිය විශාල අධිරාජ්‍යයක්. රුසියානු පාලකයන් වන සාර්වරු ඒකාධිපතියන් වශයෙන් රුසියාවේ කටයුතු කරා. මේ නිසා සාර් පාලනයට එරෙහිව රුසියානුවන් ගෙනගේ ව්‍යාපාරය තමයි රුසියානු විප්ලවය විදිහට හඳුන්වන්නේ. මේ විප්ලවයේ තේමා වුණේ සාමය, ඉඩම් සහ ආහාර. 1917 මාර්තු හා ඔක්තෝබර් මාසවලදී විප්ලව දෙකක් ඇති වුණා. විප්ලවයට බලපෑ හේතු විදිහට රුසියාවේ රජ කරපු සාර් නමැති රජවරු තමන් ගැන පමණක් සිතා ඉතා දූෂිත පාලනයක් කරගෙන ගියා. රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ජනතාව පෙළමින් බදු අය කළා. ආගම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ නමුත් ජනතාවගේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් උනන්දුනේ නැහැ. 1904 1905 කාලයත් අතරතුර ජපානය සමග යුද්ධෙන් රුසියාව පරාජයට පත් වුණා. 1905 රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවීමට ආසන්නතම හේතුව වුණා. 1917 මාර්තු විප්ලවය. අපි කතා කරා 1917 මාර්තු සහ ඔක්තෝබර් විප්ලව දෙකක් සිදු වුණා කියලා. 1917 මාර්තු විප්ලවය ආරම්භ වුණේ රෙදි කම්හලක ඇති වූ වැඩවර්ජනයකි. සාර් පාලන හමුදාව උද්ඝෝෂණයට එක්ුණා. 1917 මාර්තු මාසයේදී රජුට සිහසුන අත්හරින සිද්ධ වුණා. සාර් පාලනය බිඳවැටීමෙන් පස්සේ පාලන බලය කෙරෙන්ස්කි නම් නායකයාගේ සටන්කාමී බලවේග අතර පත් වුණා. ඒ යටතේ තාවකාලික ආණ්ඩුවක් පිහිටෙව්වා. නමුත් එම පාලකයන්ට රටේ අවශ්‍යතාවය සඳහා විසඳුමක් තිබුණේ නැහැ.
1917 ඔක්තෝබර් විප්ලවයේදී ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් සෝවියට් මණ්ඩලය නම් සංවිධානයක් රටපුරා පිහිටුවමින් ගොවි කම්කරු රජයක් පිහිටුවා ගැනීමේ අරමුණෙන් කටයුතු කළා. රුසියානු විප්ලවය ආරම්භ වන අවධියේදී මෙන්ෂෙවික්වරු සහ බොල්ෂෙවික්වරු යනුවෙන් දේශපාලන කණ්ඩායම් දෙකක් බිහිවලා තිබ්බා. යම් යම් ප්‍රතිසංස්කරණ මගින් ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකියි කල්පනා කරපු සුළුතර පිරිස මෙන්ෂෙවික්වරු විදිහට හඳුන්වනවා. කොමියුනිස්ට් අදහස් මත පන්ති රහිත සමාජයක් බිහි කිරීම බොල්ෂෙවික්වරුන්ගේ අරමුණු වුණා. ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් එම සංවිධානවලට කම්කරුවන්, ගොවීන්, සොල්දාදුවන් ඇතුළු පීඩිත ජන කොටස්වලට සහාය නිරායාසයෙන්ම ලැබුණා. මේ අනුව වර්ෂ 1917 ඔක්තෝබර් මාසයේදී විප්ලවය ආරම්භ වුණා. සන්නද්ධ බට කණ්ඩායම් රජයේ ප්‍රධාන මධ්‍යස්ථාන අල්ලගත්තා. විප්ලවයේ ප්‍රතිඵල විදිහට කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් රජය පෙරලලා දමලා ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වරු රජයක් පිහිටුවන්න කටයුතු කළා. එය මේ විප්ලවයේ ප්‍රධාන ප්‍රතිඵලය බවට පත් වෙනවා. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව රජය ජර්මනිය සමග පැවති යුද්ධය අවසන් කරලා සාමය ඇති කරගන්න සමත් වුණා. පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කළා. ගොවීන් බලාපොරොත්තු වන ඉඩම් ඔවුන්ට ලැබුණා. සියලු කර්මාන්තශාලා ජනසතු කරා. ඒ වගේම මීට අමතරව බැංකු ගමනාගමන යනාදිය ජන සතු කරා. විප්ලවයෙන් පස්සේ රුසියාව හැඳින්වුවේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය නම්. ඒ අනුව රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් වුණා. සමාජවාදී දර්ශනයේදී සමාජවාදය කියන්නේ කොමියුනිස්ට් දර්ශනය අනුව සමාජයේ සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම. සෑම පුරවැසියෙකුටම තම කුසලතාවය ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම. නිෂ්පාදන ඵල සියලු දෙනාටම සමානව බෙදී යාම යන මූලධර්මය පිළිගත් දේශපාලන දර්ශනය. ඒ අනුව පුද්ගල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුව සහ පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දෙනවා. සමාජ අසාධාරණකම් සහ අසමානතා නැති කරනවා. සමාජයේ පන්ති විෂමතාවය නැති කළා සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙන. රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵල විදිහට සමාජවාදී දර්ශනය ලෝක පුරා පැතිර ගියා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ප්‍රධාන බලවේග බවට පත් වුණේ සමාජවාදී දර්ශනය සහ ධනවාදී දර්ශනය. ඒ අනුව ලෝකයේ රුසියාවට හිතවත් බොහෝ රටවල් සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ඇතුල් කරගත්තා. උදාහරණ විදිහට චීනය, නැගෙනහිර ජර්මනි සහ කියුබාව. මේ රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව මූලික කරගත් සමාජවාදී කඳවුරක් ලෝකෙ බිහි වුණා. එම කඳවුරු දෙකටම අයත් නොවූ රටවල් නොබැදි ජාතීන් බවට පත් වුණා. ශ්‍රී ලංකාවත් නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තිය ගරු කරන රටක්. අවසන් පාඩම විදිහට ලෝක මහා සංග්‍රාම සහ සම්මුති අපි කතා කරමු. පළවෙනි ලෝක මහා සංග්‍රාමය සහ දෙවන ලෝක සංග්‍රාමය ගැන කතා කරනවා. 1914ත් 1918ත් අතර කාලයේදී ලෝපුරා පැතිරීගේ යුද්ධය පළමු ලෝක මහා සංග්‍රාමය විදිහට හඳුන්වනවා. පළමු ලෝක මහා සංග්‍රාමයට බලපෑ හේතු විදිහට ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය ජර්මනිය සතුරන් බවට පත්වීම, ජර්මන් අධිරාජ්‍යා වූ දෙවන විලියම්ගේ ක්‍රියාකලාපය, යටත් විජිත සඳහා වූ තරඟය, අවි තරඟය සහ ජාතිවාදය වර්ධනය වීම, ප්‍රංශය යුරෝපය තුල තනි කිරීමට බිස්මාක් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය, ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමිකමරු ඝාතනය කිරීම දක්වන්න පුළුවන්. පළමු වන ලෝක යුද්ධය සම්බන්ධ රටවල් මිත්‍ර පිළ රටවල් සහ මධ්‍යම බලවතුන්ගේ රටවල් විදියට රටවල් ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. මිත්‍ර පිළ රටවල් විදියට ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදයත්, මධ්‍යම බලවතුන්ගේ රටවල් විදියට ජර්මනිය, ඔස්ට්‍රියාව, තුර්කිය, බල්ගේරියාව සහ හංගේරියාව දක්වන්න පුළුවන්. පළවන ලෝක සංග්‍රාමයේ ව්‍යාප්තියේදී සරයේවෝ සිද්ධිය ඔස්ට්‍රියාවේ සර්බියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළා. ඒ වගේම ජර්මනිය රුසියාවට විරුද්ධවත් යුද්ධය ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරමින් ප්‍රංශයට සහයෝගය දක්වන්න ඉදිරිපත් වුණා. බ්‍රිතාන්‍යයන් කියන්නේ ඒ වෙනකොටත් ලෝකයේ යටත් විජිත රසක් හිමි කරගෙන සිටිය රටක්. ඒ නිසා බ්‍රිතාන්‍ය යුද්ධයට අවතීර්ණ වීමත් සමග ඒ යටත් විජිත කරත් යුද්ධයේ බලපෑම පැතිරුණා. ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට සම්බන්ධ වීමේදී මේ ඇමරිකන් ජාතිකයන් රැගත් ලුසිටානියා නම් මගී නැව
ජර්මන් සබ්මැරීනයක් මගින් ගිල්වා දැමීම නිසා ඇමරිකාවත් යුද්ධයට අවතීර්ණ වුණා. මුලදී මධ්‍ය බලවතුන්ගේ පාර්ශවයේ සිටි ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත්‍රපාක්ෂිකයින්ට එක් වෙලා ජර්මනියට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා. ඉතාලියේ මේ ක්‍රියාකලාපය නිසා ජර්මනිය සහ ඕස්ට්‍රියාව අතර පැවති යුද්ධ රහස් සතුරන් අතර පත්වීම ජර්මනියට අවාසි සහගත වුණා. වර්ෂ 1914 ඉඳන් 18 දක්වා පැවති පළමු ලෝක මහා සංග්‍රාමය අවසන් වුණේ ජර්මනිය ප්‍රමුඛ මධ්‍යම බලවතුන්ට පරාජය අත්කර දෙමින්. පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල විදිහට මධ්‍යම බලවතුන්ට පරාජයත් වුණා. ගිනි අවි භාවිතා කිරීම හේතුවෙන් ජීවිත සහ දේපළ හානි රැසක් සිද්ධ වුණා. වර්සෙල්ස් ගිවිසුම ඇති වුණා. ජර්මනිය සමග අත්සන් කරපු වර්සෙල්ස් ගිවිසුමත් යුද්ධයේ චූදිතයා විදිහට ජර්මනියට වර්සෙල්ස් ගිවිසුමෙන් දැඩි දඬුවම් පැමිණිවුවා. වර්සෙල්ස් ගිවිසුමෙන් ජර්මනියට දැඩි දඬුවම් පැමිණිවූ ආකාරය ගැන කතා කරොත් ජයග්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවන්න ජර්මනියට සිද්ධ වුණා. හමුදාව තබා ගැනීම සහ අවි ආයුධ නිෂ්පාදනය සඳහා ජර්මනියට සීමා පැනෙව්වා. ජර්මනිය ප්‍රංශයෙන් අල්ලාගෙන තිබූ ඇල්සාස් සහ ලොරේන් යන ප්‍රදේශ යළි ප්‍රංශයට පවරාග දුන්නා. යුරෝපයෙන් පිටත ජර්මනිය සතුවෙච්ච යටත් විජිත ජයග්‍රාහී ජාතීන් අතර බෙදාගත්තා. යුරෝපයේ පැවති ඒකාධිපති රාජාණ්ඩුව බිඳ වැටුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ජනවර්ග පදනම් කරගෙන නිදහස් රාජ්‍ය කිහිපයක් එම ප්‍රදේශවල ඇති වුණා. උදාහරණයක් විදිහට ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලොවැකියාව. ආර්ථික අතින් බිඳ වැටලා නිෂ්පාදන ශක්තිය දුර්වල වීමෙන් සහ භාණ්ඩවල මිල ඉහළ යාමෙන් සමස්ත යුරෝපයේම ආර්ථික පරිහානියකට මුහුණ පෑවා. යුද්ධය අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ලෝක බලවතුන් ලෙස කැපී පෙනුණා. අනාගතයේදී මෙවැනි ව්‍යසනයකින් ලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය නමින් ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවා ගත්තා. ජාතීන්ගේ සංගමය ගැන කතා කරොත් වුඩ්රෝ විල්සන් මහතා ජාතීන්ගේ සංගමය පිහිටුවා ගන්න මුල් වී කටයුතු කළා. මෙම සංවිධානයට රටවල් 42ක් සම්බන්ධ වුණා. ජාතීන්ගේ සංගමයේ පිහිටවීමේ අරමුණු විදිහට රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමීව විසඳීම, අනාගතයේ ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම, ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගය ගොඩනැගීම, කුඩා රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, විශ්ව සාමූහිකත්වයේ මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. ජාතීන්ගේ සංගමයේ සාමය සඳහා දරූ ප්‍රයත්න විදිහට ස්වීඩ්නය සහ ෆින්ලන්තය, ජර්මනිය සහ පෝලන්තය, ග්‍රීසිය සහ බල්ගේරියාව, ඉරානය සහ තුර්කිය වැනි රටවල් අතර ඇති යුද ගැටුම් වැළක්වුවා. සරණාගතයන් පුනරුත්ථාපනය කළා. පළමුණු ලෝක යුද්ධයෙන් පස්සේ ජාතීන්ගේ සංගමයේ භාරකාරත්වයට පත්වට තිබුණ යටත් විජිත පිළිබඳ අධීක්ෂණ කටයුතු සාර්ථකව සිද්ධ කරා. නීති විරෝධී වහල් වෙළඳාම සහ මද්‍රව්‍ය වෙළඳාම අඩපණ කළා. ජාතීන්ගේ සංගමයේ අසාර්ථක වෙන්න හේතු ලෝකයේ ධනවත් රටක් මෙන්ම යුද බලවතෙක් වුණු ඇමරිකා එක්සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබා ගත්තේ නැහැ. එම සිදුවීම ජාතීන්ගේ සංගමයේ අසාර්ථක වෙන්න බලපෑව කියලා සඳහන් වෙනවා. ජාතීන්ගේ සංගමයේ ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සමාජිකයින් පොළඹවා ගැනීමේදී සංගමය අසාර්ථක වුණා. ඒ වගේම ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබාගෙන සිටිපු බලවත් රටවල් අතර එකමුතුකමක් තිබුණේ නැහැ. ලෝක සාමය කඩවෙච්ච ඇතැම් අවස්ථාවලදී එම රටවලට විරුද්ධව කටයුතු කරන්න සංගමය අපොහොසත් වුණා. ජපානයේ මැන්චූරියාව ආක්‍රමණය කරපු අවස්ථාවේදී ජපානයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න ජාතීන්ගේ සංගමයට නොහැකි වුණා. මෙසේ ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් විදිහට නැවත වරක් ලෝක මහා සංග්‍රාමයක් ඇති වුණා. එය දෙවන ලෝක මහා සංග්‍රාමය විදිහට හඳුන්වනවා. 1939 සැප්තැම්බර් මාස සිට 1945 අගෝස්තු දක්වා පුරා වසර 6ක පමණ කාලයක් ලෝ පුරා පැවති මේ බිහිසුණු සංග්‍රාමය දෙවන ලෝක මහා සංග්‍රාමය විදිහට හඳුන්වනවා. දෙවන ලෝක මහා සංග්‍රාමයට තොඩු දුන් හේතු විදිහට ජර්මනිය හිට්ලර් බලවත් වීම සහ ඔහුගේ ක්‍රියාකලාපය, පළවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ බටහිර රටවල්වල මැදිහත් වීමෙන් ජර්මනිය නව ආණ්ඩුවක් පිහිටෙව්වා. එය වයිමාර් සමූහ ආණ්ඩුව විදිහට නම් කරා. නමුත් රටේ භාණ්ඩ බිල ඉතා අධික ලෙස ඉහළ ගියා. විරකියා වැඩි වුණා. මේ නිසා හිට්ලර්ගේ අනුගාමිකයෝ ප්‍රජාතන්ත්‍රවාදී වයිමාර් රජයට ප්‍රශ්න විසඳිය නොහැකි බව හුවා දැක්වුවා.
ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ ඔස්ට්‍රියන් ජාතිකයෙක් පළමු ලෝක මහා සංග්‍රාමයේදී ඔහු ජර්මනිය වෙනුවෙන් සටන් කළා. ඔහු සිර ජීවිතයක් ගත කරා. ඒ වගේම ඔහු ප්‍රසිද්ධ කෘතියක් නිර්මාණය කරා මගේ සරණ කියලා. ඒ වගේම හිට්ලර්ගේ පක්ෂය ජාතික සමාජවාදී පක්ෂය විදිහට හඳුන්වනවා. නාට්සිවාදය ගැන කතා කරොත් ප්‍රජාතන්ත්‍රවාදයට කොමියුනිස්ට්වාදයට මෙන්ම ධනවාදයට විරුද්ධ දර්ශනයක් වුණ නාට්සිවාදය මූලික ඉගැන්වීම වුණේ ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතින ලෝ උතුම්ම ජාතියක් බව. යුදෙව්වන් හෙළා දැකීම නාට්සිවාදයේ විශේෂ ලක්ෂණයක් වුණා. හිට්ලර් විසින් රචනා කළ ලද මයින් කාෆ් නම් කෘතියේ නාට්සිවාදය විස්තර කරලා තියෙනවා. නාට්සිවාදය කියන්නේ පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයක්. හිට්ලර් දේශපාලන පක්ෂ තහනම් කළා. කොමියුනිස්ට්වාදීන් සහ යුදෙව්වන් වැනි විරුද්ධවාදීන් ඝාතනය කරන්න පටන් ගත්තා. මෙහිදී හිට්ලර්ගේ SS හමුදාව සහ ගෙස්ටාපෝ නැමැති රහස් පොලිසිය මිලේච්ඡ ඝාතනවල යෙදුණා. සාමාන්‍ය ජනතාවගේ රැස්වීමේ පැවැත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහනම් කළා. වර්ෂ 1934 දී ජාතීන්ගේ සංගමයේ නිවත් වෙච්ච හිට්ලර් නැවතත් ජර්මනිය යුද්ධයක් කරා මෙහෙව්වා. 1938 දී අසල්වැසි ඔස්ට්‍රියාව ආක්‍රමණය කරපු හිට්ලර් ඒ ජර්මනියට ඇඳාගෙන නාට්සිවාදී පාලනයක් ආරම්භ කළා. අනතුරුව චෙකොස්ලෝවැකියාව කෙරෙහි අවධානය යොමු කළා. හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කරන තෙක් බටහිර රටවලින් ඔහුට සැලකිය යුතු විරෝධයක් මතු වුණේ නැහැ. නමුත් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වගේ රටවල් හිට්ලර්ට විරුද්ධව සටනට පැමිණුණා. ඒ දෙවන ලෝක යුද්ධයේ ආරම්භයේ විදිහට සලකන්න පුළුවන්. මේ කාලයේදී හිට්ලර් විසින් වද කඳවුරු පිහිටුවලා අහිංසක යුදෙව්වන් සහ රුසියානුවන් ලක්ෂ ගණනින් ඝාතනය කළා. පළමු ලෝක යුද්ධයේදී ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසුව ඇති කරගත් සාම ගිවිසුම් එරටට වාසි සාගත වුණේ නැහැ. මේ ගිවිසුම් මගින් එරට අපේක්ෂා කරපු තරම් යටත් විජිත ලබා ගන්න නොහැකි වුණා. මේ නිසා ඉතාලිය තුල යුද්ධයෙන් පස්සේ විරකියාව ආහාර හිඟය සහ ආර්ථික ගැටලු රැසක් පැන නැගුණා. රටේ අස්ථාවර තත්ත්වයේ ප්‍රයෝජනට ගත් බෙනිටෝ මුසෝලිනි වර්ෂ 1922 දී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලගත්තා. පැසිස්ට්වාදී කියන්නේ හිට්ලර්ගේ නාසිවාදී වගේ තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්‍රමයක්. ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනි කළු කමිස හමුදාව නම් සන්නද්ධ හමුදාවන් යොදාගෙන පැසිස්ට්වාදීට එරෙහි පිරිස් විනාශ කරන්න කටයුතු කළා. මුසොලිනි අප්‍රිකාවේ ඇබිසිනියාව හෙවත් වර්තමානයේ ඉතියෝපියාව ආක්‍රමණය කළා අල්ලගත්තා. පස්සේ හිට්ලර් සමග එකතු වූ මුසොලිනි පැසිස්ට්වාදය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ අරමුණෙන් දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ වුණා. ලෝක සංග්‍රාමයේ අවසානයේදී අත්අඩංගුවට පත් වූ මුසොලිනි ජීවිතක්ෂයට පත් වුණා. ජපානයේ ක්‍රියාකලාපය ගැන කතා කරොත් ජපානය ආසියාවේ දියුණු රටක් ලෙස ඉදිරියට පැමිණලා තිබුණා. ජපානය උතුරු චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කළ යා අල්ලාගත්තා. ජපානයේ මේ ආක්‍රමණකාරී පිළිවෙත ජාතීන්ගේ සංගමේ සාකච්ඡාවට භාජනය වුණා. ඒ වගේම එකී ආක්‍රමණය පිළිබඳ ජාතීන්ගේ සංගමය ඉදිරියේදී ජපානය වැරදිකරු බවට පත් වුණා. ජපානයේ ක්‍රියාකලාප ආසියාවටත් නරක ලෙස බලපෑවා. ජාතීන්ගේ සංගමේ දුර්වලතා ගැන කතා කරොත් ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු වුණේ ලෝක සාමය ආරක්ෂා කරගන්න. නමුත් යලි යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට ශක්තියක් එම සංගමය සතුව තිබුණේ නැහැ. ජර්මනිය සහ ඉතාලිය යන යුරෝපීය රටවල් දෙක වර්ෂ 1937 දී ජපානය සමග රහසිගත ගිවිසුමකට එළඹුණා. එහිදී රටවල් තුනේම අගනුවරවල නම් අනුව මේ පිරිස බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය නමින් හැඳින්වුවා. පස්සේ මේ රටවල් තුන හැඳින්වීමට අක්ෂ බලතුන් යන පදය භාවිතා වුණා. දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය ගැන කතා කරොත් ජර්මනිය හිට්ලර් ක්‍රිස්තු වර්ෂ 1939 සැප්තැම්බර් 1 වෙනිදා පෝලන්තය ආක්‍රමණය කිරීම සමග දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. ජර්මන් සේනා පැරිසියට ඇතුළු වීමත් සමග මුසෝලිනීද යුද්ධයට සම්බන්ධ වුණා. ඉතාලි දේශ සීමා දෙසින් තමන්ගේ සේනා ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආක්‍රමණය කිරීම සඳහා මෙහෙව්වා. මෙසේ ජර්මන් ඉතාලි හමුදා ප්‍රංශය යටත් කිරීමෙන් පසු ඇති කරගත් ගිවිසුම අනුව ප්‍රංශය ජර්මනි යටතට පත් වුණා.
अमेरिका एक्सत् जनपद युद्धेट संबंध भी अमेरिका एक्सत् जनपद युद्धेट संबंध ने जपाने पर्ल वराये अमेरिका नाविक कदरगट बोम्ब हेला विनाशकर मेनिसा अमेरिका जनाधिपति फ्रांक्लिन रूजवेल्ट जपानेट विरुद्ध युद्ध प्रकाश कला जर्मनी मीलंग इलाकों ब्रिताने हिटलर गुवन हमुदाव मगिन ब्रिताने आक्रमण करान तीरने कला नमूत हिटलर हितुवट वेडिये ब्रिताने युद्ध शक्ति प्रबल वेला तिब्ब एक निसा हिटलर ब्रिताने पहार दीम नवता देमो जर्मनी रुसियाव आक्रमण किरी हिटलर किसीदु पहदिली हेतुवाक नोदन्वा रुसियाव आक्रमण कला नमूत रुसियाव उपायशीलिव जर्मन हमुदाव मर्दने करन समर्थ वुना अधिक शीतल आहार हिंगेय लेड रोग आदि निसा अति विशाल जर्मन हमुदाव मिय गिया मे सटनेदि जर्मन हमुदा दरुणु पराजयकट लक् करन्न रुसियावे रतु हमुदावट हेकियाव लबुना ඊළඟට අපි කතා කරමු ජර්මනි යටත් වීම ගැන ජර්මනි යටත් වීමේදී රුසියාව සටන නැගෙනහිර පැත්තේ ඉඳන් ඉස්සරහට අරගෙන ගියා ජර්මනිය දෙසට ප්‍රංශය සහ ඇමරිකාව බටහිර දෙසින් ප්‍රහාර එල්ල කරා මේ නිසා වර්ෂ 1945 මැයි මාසයේදී ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වුණා ජපානයේ යටත් වීම ජපානයේ යටත් වීම ගැන කතා කරද්දී जपाने सह मित्र पाक्षिक हमदातर धरणु सटन तिवना मे सटनि जपाने पराजयट पत् नी पराजयट पत् मीन जपाने मित्र पाक्षेसी अवसर निवेदने कुत्कर ये निवेदने प्रतिक्षेप किरी मनीषा एक दस हतलिस्पहे अगोस्तु हय विनिद हिरोशिमावट अगोस्तु नम विनिद नागसाटी नगरेटा अमेरिका से जनपद विसी परमाणु बोम्ब इल कला जपाने हिरोहितो अधिराज्य वर्ष 1945 अगोस्तु 14 වෙනි දින කොන්දේසි විරහිතව යටත් වෙන්න එකඟ වුණා. ඒත් එක්කම දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාවට පත් වුණා. ඊළඟට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල ගැන කතා කරමු. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජර්මනිය, ඉතාලිය සහ ජපානය අයත් වූ අක්ෂපිල පරාජයට පත් වුණා. ලෝක ඉතිහාසයේ බිහිසුණුම සංග්‍රාමයේ විදිහට දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය හඳුන්වනවා. මේ සටනෙන් මිනිස් ජීවිත මිලියන 50කට වඩා ප්‍රමාණයක් විනාශ වුණා කියලා සැලකෙනවා. ඒ වගේම යුදෙව් ජාතිකයන් මිලියන ගණනක් ඝාතනය කරලා දැම්මා කියලාත් සඳහන් වෙනවා. පරමාණු බෝම්බය මගින් විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම එහි භයානක ප්‍රතිඵල අනාගත පරම්පරාවට ඇති වුණා. मिथेक् लोक बलोत विलासिटी प्रांशे सह ब्रिताने स्थाने अहिमेऊना उनके अधिराज्यवादी संकल्प बिंदवेटुन मेनिसा ब्रिताने सह प्रांशे सत्व पैवती लंका इंदिया हिंदू चीनी अतु यटत् विजित रसकट निधस हमून यवगेम विनाशेट पत्न यूरोपे पराजित रटवल नगासीट वन अमेरिका एक्स जनपद इद्रिपत्न मे सेलस्म मार्शल सेलस्म विधियट आंदुन ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෝවියට් රුසියාව ලෝක බලවතුන් විදිහට නැගී සිටියා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල් ධනවාදී කඳවුරත් සෝවියට් රුසියාව ප්‍රමුඛ රටවල් සමාජවාදී කඳවුර විදිහට කඳවුරු දෙකකට ලෝකය බෙදුණා කියලා දක්වලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මෙසේ බල කඳවුරු දෙකකට අවි ආයුධ භාවිතා කරන්න නැතුව සටනක් සිද්ධ වුණා. ඒක සීතල යුද්ධයේ විදිහට හඳුන්වනවා. මේකෙදි භාවිතා වෙච්ච උපක්‍රම විදිහට රහස් ඔත්තු සේවය යොදා ගැනීම, සංවිධාන පිහිටුවීම, ආධාර වැඩපිළිවෙල දියත් කිරීම වගේ දේවල් දක්වලා තියෙනවා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ආසියාව, අප්‍රිකාව වගේ යටත් විජිත තත්ත්වෙන් මිදිලා ස්වාධීන වෙන්න හැකියාව ලැබුණා. එවගේම ඒ රටවලත් සමාජ ආර්ථික තත්ත්වය ගොඩනගන්න ඇමරිකා එක්සත් ජනපදයේ සහ රුසියාව ඉදිරිපත් වුණා. නමුත් මොවුන්ගේ බලාපොරොත්තු වුණේ ඒ රටවලට තමන්ගේ බල කඳවුරට ඒ රටවල් නම්මවා ගැනීම. මේ ආධාර දෙන පක්ෂයට ඍජු හෝ වක්‍රව පක්ෂපාති වීම සිදුවීම නිසා මේ රටවල ස්වාධීනත්වයට ගැටලුවක් ඇති වුණා. මේ නිසා 1961 දී නොබැඳි ජාතීන්ගේ සමුළුව පිහිටුවා ගත්තා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙවල් ලෝක යුද්ධ සංග්‍රාමයෙන් පස්සේ බ්‍රිතාන්‍ය අගමැති වින්සට් චර්චිල්, ඇමරිකාවේ එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්, අට්ලාන්ටික් ප්‍රඥප්තිය අත්සන් කළා. ඒ වගේම අක්ෂ බලවතුන්ට එරෙහිව සටන් කරන ජාතීන් 21කගේ නම් ප්‍රකාශයට පත් කළා. මේකෙදි මේ ජාතීන් හඳුන්වන්නේ එක්සත් ජාතීන් යන නාමය මුල්වරට භාවිතා කළා. එක්සත් ජාතීන්ගේ දිනය විදිහට ඔක්තෝබර් 24 වෙනිදා සලකනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමයේ පිහිටවීමේ අරමුණු විදිහට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කිරීම, මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස තහවුරු කිරීමෙහිලා ජාත්‍යන්තර සහයෝගය සාක්ෂාත් කර ගැනීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යූහය විදිහට ආයතන හයක් දක්වලා තියෙනවා. මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික සහ සමාජීය මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය සහ මහලේකම් කාර්යාලය. මහා මණ්ඩලය කියලා හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ සියලු සමාජික රටවල නියෝජිතයන් එක්වීමෙන් නිර්මාණය වෙන දෙයක්. ඒ වගේම මෙහි සමාජිකයන් සංඛ්‍යාව 193ක් කියලා දක්වනවා. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ මෙම සභාවේ නිත්‍ය සැසිවාරය පැවැත්වෙනවා. මහා මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් සහ බලතල විදිහට අන්තර්ජාතික සාමයට සහ ආරක්ෂාවට අදාළ ඕනෑම ප්‍රශ්න සාකච්ඡා කිරීම, මේ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, සමාජික රාජ්‍යයන්ගේ ආර්ථික සෞඛ්‍ය, ඒ වගේ මානව අයිතිවාසිකම් ගැන යෝජනා ඉදිරිපත් වෙනවා. එක්සත් ජාතීන්ගේ අයවැය සලකලා බලලා අනුමත කිරීම සහ සමාජික රටවල් විසින් ගෙවිය යුතු දායක මුදල් ප්‍රමාණය සලකා බලනවා. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම් පත් කිරීම, ඒ වගේම අන්තර්ජාතික අධිකරණයට විනිශ්චයකරුවන් පත් කිරීම සහ නව සමාජිකයින් සංවිධානයට බඳවා ගැනීම. ආරක්ෂක මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලයේ සමාජික රටවල් 15යි, ඇමරිකා එක්සත් ජනපදයේ, සෝවියට් සංගමයේ, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ චීනයන් රටවල් 5 මෙහි නිත්‍ය සමාජිකයන් වෙනවා. අනිත් සමාජිකයන් 10 දෙනා වසර දෙකකට සීමා වෙනවා. ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ තීරණ පිළිගැන ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතීන්ගේ සියලු සමාජිකයන් බැඳිලා ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් පරීක්ෂා කළා, ඒවා සාමකාමීව විසඳ ගන්න නිර්දේශ ඉදිරිපත් කරන්නත් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වෙනවා. ආර්ථික සහ සමාජීය මණ්ඩලයේදී සමාජිකයින් සංඛ්‍යාව 54ක්, අන්තර්ජාතික සහයෝගයෙන් ලෝක ප්‍රජාවගේ ආර්ථික, සමාජික, සංස්කෘතික, අධ්‍යාපනික සහ සෞඛ්‍ය අංශ වැඩි දියුණු කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. මෙහි අනුබද්ධ ආයතන කිහිපයක් තියෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල. මෙන්න මේ දේවල් තමයි අනුබද්ධ ආයතන විදිහට දක්වලා තියෙන්නේ. භාරකාර මණ්ඩලයේදී ප්‍රධාන කාර්යය වෙන්නේ එක්සත් ජාතීන්ගේ භාරකාර ක්‍රමයේ යටතට ගනු ලැබූ ප්‍රදේශ පාලනය කිරීම. නමුත් භාරකාරත්ව මණ්ඩලය අහෝසි කරන්න 2005 ලෝකනායක සමුළුව තීරණය කරලා තියෙනවා. ජාත්‍යන්තර අධිකරණයේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම ප්‍රධාන කාර්ය විදිහට දක්වලා තියෙනවා. මහලේකම් කාර්යාලය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන කාර්යාලය. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර තමයි මහලේකම් කාර්යාලය පිහිටලා තියෙන්නේ. මහලේකම්වරයා මෙම කාර්යාලයේ ප්‍රධාන නිලධාරීවරයා වෙනවා. ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට හානි වී යයි සිතන ඕනෑම ප්‍රශ්නයක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළා ඉදිරිපත් කරන්න මහලේකම්වරයාට බලය තියෙනවා. මෙම කාර්යාලයට අයත් කාර්යයන් සඳහා ලෝකුරා කාර්යාල රැසක් පවත්වාගෙන යනවා. ඒ වගේම නිලධාරීන් සංඛ්‍යාවත් 9000කට ආසන්න වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය රැකීම සඳහා ගත් ප්‍රයත්න විදිහට සීතල යුද්ධයේදී ගැටුම් ඇතිවෙන්න ගිය අවස්ථා කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් විසඳලා තියෙනවා. ඒ වගේම
සුවස් අර්බුදය, ගල්් අර්බුදය, කිවබානු මිසයිල අර්බුදය වගේ අර්බුද එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මැදිහත්වීමෙන් විසඳලා තියෙන. ඊළඟට වර්තමාන ලෝක සාමය රැකගන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට ගත හැකි ක්‍රියාමාර්ග විදියට ආර්ථික සම්බාධක පැනවීම, න්‍යෂ්ටික අවිතැනීම සීමා කිරීම සහ පාලනය කිරීම සඳහා කටයුතු කිරීම, සාමසාධක හමුදාව යෙදවීම වගේ දේවල් දක්වන්න පුළුවන්. අපි 11 ශ්‍රේණියේ ඉතිහාසය සියලුම පාඩම් සාකච්ඡා කරලා අවසන් වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වත් වගේම මේ වීඩියෝ එක මම හැදුවේ මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න නෙමෙයි, ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල් නැවත නැවත ඔයාලට මතක මොනවද, අමතක මොනවද, තව මොනවද පාඩම් කරන්න ඕනේ, තව මොනවද අවධානය යොමු කරන්න ඕනේ කියන කොටස් ටික ඔයාලට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. 10 වසරේ මේ වගේම වීඩියෝ එකක් තියෙනවා, ආයේ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. ඔබට සුබ දවසක්.